තෙරුවන් සරණයි හැම දෙනාටම අදත් අපේ සුපුරුදු දහම් හමුව අපි ආරම්භ කරනවා උදෑසන 6ට මේ ඊටාම නිෂ්කලංක උදෑසන අපි හැම දෙනාගේම ධර්ම අවබෝධය පිණිස අපි මේ විදියට අපේ සදහම් හමුව පවත්වනවා පළමුවෙන්ම මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදුපියාණන් වහන්සේ ගෞරවයෙන් සිහි කරගෙන නමස්කාර පාඨයේ තුන් වාරයක් කියලා වන්දනා කරමු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 තෙරුවන් සරණයි පූජනීය ස්වාමීන් වහන්ස මෑණින් වහන්ස පින්වත්නි අපි ඊතා වටිනා උතුම් කටයුත්තක යෙදී සිටිනවා හැම දිනම වගේ නිවෙස් වලට විවේකයෙන් ගත කරන්න සිදු වී තිබෙන කාලයක් සාමාන්‍ය සුපුරුදු ජීවිතයෙන් බැහැරව ගත කරන කාලයක් නිසා එය අර්ථ සම්පන්න කරගන්න අපි කටයුතු කරමින් සිටිනවා එක් පැත්තකින් අපි මේ පවතින ඇති වෙලා තියෙන ලෞකික වටපිටාව සමාජ වටපිටාව අප විදර්ශනාත්මකව තේරුම් ගනිමින් සිටිනවා ඊළඟට මේ සියලු දේවල යථා ස්වභාවය අවබෝධ කරගන්නට අපි යම් ප්‍රමාණයකට උත්සාහ කරමින් සිටිනවා ඒ තුල අපිට හැකියාව ලැබෙනවා මේ පවතින වර්තමාන මොහොත වර්තමාන තත්වය සමග නොඇලී නොගැටී නොමුලාව පවතින ඒ කුසලතාවයේ සඳහා තමයි අපි මේ උත්සාහ කරන්නේ ඒ සඳහා මේ වර්තමානය මනවින් අවබෝධ කරගත යුතුයි වටහා ගත යුතුයි ඉතින් ඒකට අපි විපස්සනා කියනවා විදස්සනා විපස්සනා කියන වචන අපි යොදනවා යොදාගෙන තිබෙනවා ඉතින් ඒ විදිහට යථාවබෝධයේ යථා ස්වභාවයේ තේරුම් අරගෙන කටයුතු කිරීම මෙහිදී කරන්න අපි මේ සාකච්ඡා මාලාවටම මාතෘකාව නැත්තම් තේමාව හැටියට තියාගෙන තිබෙන්නේ විපස්සනා කියන මේ කාරණේ බුදුදහමේ උගන්වන විශේෂ කුසලතාවයක් විපස්සනා කියලා කියන්නේ අපි දන්නවා මේ විපස්සනා කියන වචනෙට අපි සමාන වචන පරයාය වචන කීපයක් හඳුනාගත්තා විදර්ශනා විපස්සනා යථා භූත ඥාන දස්සන පච්චවෙක්කනා සමනුපස්සනා වගේ වචන ධර්මයේ ඒවා නොඑක් අවස්ථාවල යෙදිලා තියෙනවා ඒ වචන ඒ හැම දෙයකින්ම කියන්නේ මේ වර්තමාන මොහොතේ පසිඳුරන්ට ගෝචර වන මනසට වැටහෙන අරමුණු නිවැරදිව හඳුනා ගැනීම ප්‍රධාන වශයෙන් නිවැරදිව අවබෝධ කර ගැනීම වටහා ගැනීම තේරුම් ගැනීම තමයි මූලික වශයෙන් විපස්සනා කියන්නේ ඒ වගේම එය පිළිගැනීම ඒ යථා ස්වභාවයේ පිළිගැනීම සහ ඒකත් එක්ක කටයුතු කිරීම මේකට ප්‍රවේශයක් වශයෙන් මම අද ආරම්භයේදීම යම් කිසි කාරණයක් කියන්න කැමතියි දැන් මේ අපි ගත කරන මේ කාලය
අදාළ දෙයක් මේක ඊයේ අපි කතා වුණා මම විශ්වවිද්‍යාලයේ ඉන්න නිසා නැවත අපි විශ්වවිද්‍යාලේ අරින්නේ කවද්ද මගේ මේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේ නමක් විමසුවා අපි කවද්ද විශ්වවිද්‍යාලේ අරින්නේ ඉතින් ওই සාකච්ඡාව අතර ඒ අපේ හාමුදුරුවොත් මේ ශිෂ්‍ය හාමුදුරුවොත් ඒ වගේම තවත් නොඑක් අය මේ කාරණේ මතු කරලා තියෙනවා කවද්ද දැන් අපේ සාමාන්‍ය ජීවිතේට අපි යන්නේ සාමාන්‍ය වැඩ කටයුතු පටන් ගන්නෙ කවද්ද ආදී වශයෙන් සමහරව අහනවා නොඑක් තමන්ට අදාළ වන්නා වූ දේවල් තියෙනවා සුවිශේෂ දේවල් තියෙනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අදාළ වෙන්නේ කවද්ද විශ්වවිද්‍යාලේ පටන් ගන්න කියේ පාසල් දරුවන්ට අදාළ වෙන්නේ කවද්ද ඉස්කෝල පටන් ගන්න කියේ සමහර විට ව්‍යාපාරිකයන්ට අදාළ වෙන්නේ කවද්ද අපේ මේ ව්‍යාපාර පටන් ගන්න කියලා. එහෙම නැත්නම් ඊට වෙනත් ශාස්ත්‍රවල දැන් දේශපාලනය කරන අයට අපේ රටේ නම් කවද්ද මැතිවරණේ තියන්නේ කියලා. ඒත් මේ වගේ Tamanට සුවිශේෂ වූ කාරණා කවද්ද පටන් ගන්න? කවද්ද මේව ආරම්භ කරන්න කියන මේ සාකච්ඡාව යන. අත වශයෙන්ම ගැඹුරින් බලපුවහම අපි අපේ ජීවිතේ යන්නෙම මේ ජරා ව්‍යාධි මරණ එක්කමයි යන්නේ. දැන් මේවා 100ට 100ක් නතර කරලා ජීවිතේ පවත්වාගෙන යනවායි කියලා දෙයක් නැහැ. දැන් අපි හිතනවා ලංකාවේ අය හිතනවා මේ වැඩ කටයුතු සාමාන්‍ය විදියට පටන් ගන්න වෙන්නේ මේ රෝගී තත්ත්වයේ නැත්නම් වෛරස් ව්‍යාප්තිය 100ට 100ක් නතර කරලා කියලා. එහෙම නතර වීමක් නැහැ. මේක ව්‍යාධිනේ. ව්‍යාධි කියන්නේ ලෙඩ. එතකොට මේවත් එක්කයි ජීවිතේ යන්නේ. දැන් ජරා, ව්‍යාධි, මරණ. ඊළඟට අප්පිය සම්පයෝග, පිය විප්පයෝග, ඉච්ඡා අලාභ. මේ උදාහරණ වශයෙන් මේවා දක්වලා තියෙනවා. ධර්මතා මේවා. එතකොට මේවා කොහෙවත් නතර කිරීමක් නැහැ. මේ ජීවිතය තුළ මේවා 100ට 100ක් නතර කරන්න පුළුවන් කමක් නැහැ. දැන් ජරාවට යන එක අපිට නතර කරන්න පුළුවන්ද? දිරාපත් වෙන එක, වයසට යන එක නැහැ. ඒකත් එක්කම අපි හැඩ ගැහිලා ඒක ධර්මතාවයක් හැටියට තේරුම් අරගෙන ඒක තුලින් ඇති කරන්නා වූ තත්වයන්ට ක්‍රමයෙන් හැඩ ගැහිලා අපි ඉදිරියට යනවා. අපේ ජීවිතේ පවත්වාගෙන යනවා. ඊළාට ව්‍යාධි ඇති වෙන ලෙඩ රෝග 100ට 100ක් මේ සනීප කරලා නැත්තම් 100ට 100ක් මේ ලෙඩ මේ ලෝකයෙන් තුරන් කරලා අපේ ජීවිතේ වැඩ පටන් ගන්නවා කිව්ව. එහෙම වෙන්නේ නැහැ කවදාවත්. ව්‍යාධි කියන්නේ ධර්මතාවයක්. ඒක 100ට 100ක් අයින් කරන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. අපි ලෙඩත් එක්ක වැඩ කරගෙන යනවා. ලෙඩ වොම තියෙනවා. ඉතින් ලෙඩ වලින් මග හැරලා ඉන්නවා. ඒවට බෙහෙත් ගන්න සමහර වෙලාවට නිරෝධායන ක්‍රම පාවිච්චි කරනවා. හැබැයි අපිට ලෙඩත් එක්ක තමයි ඉදිරියට යන්න වෙන්නේ. ලෙඩත් එක්ක තමයි අපි වැඩ කරගෙන යන්නේ. මොකද ලෙඩ කියන්නේ ව්‍යාධි ධම්මෝ. ඒ ව්‍යාධි ධර්මතාවය. ජරා ධර්මතාවය. මරණය ධර්මතාවය. ඉතින් ඒවත් එක්ක තමයි අපි යන්නේ. බලන්න මරණයත් එක්ක අපි ඉදිරියට යන හැටි. අපිත් එක්ක ඉන්න මිනිස්සු මැරෙනවා. ඉතින් මැරුණයි කියලා අපි ජීවිතේ නතර කරනවද? නෑ, අපි ඉදිරියට යන. අපේ සේවා ආයතනයක ඉන්න මිනිස්සෙක් මැරුණොත් අපේ සේවා ආයතනය වහනවද? නෑනේ. අපි එයාට ඒ ගෞරව දක්වලා ඒ කටයුතු ඉවර කරලා අපි අලුතෙන් එක්කෙනෙක් බඳව ගන්න. හදන මරණ ධර්මතාවයත් එක්ක අපි ඉදිරියට යන. ඒක ධර්මතාවයක්. නමුත් අපි අපේ ජීවිතේ වැඩ කටයුතු නතර කිරීමක් නැහැ. ඒකත් එක්ක ඉදිරියට යන. අනිත් ඒවත් එහෙම ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඒව එහෙම අප්පිය සම්පයෝග පිය විප්පයෝග අකමැති දේවල් පැමිණීම කැමැති දේවල් දුරස් වීම ඉච්ඡා ලාභ බලාපොරොත්තු බිඳ වැටීම මේවා හැමෝයේ අපේ ජීවිතේ නතර වීමක් නතර කිරීමක් නැහැ. අපි ඒවත් එක්ක ඉදිරියට යනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඒක තමයි ධර්මතාවය. ඒතකොට දැන් බොහෝ අය හිතන්න පුළුවන් අපේ ජීවිතේ අපි
පටන්ගතයුත්ත නැත්තං අපේ ජීවිත සාමාන්‍ය ජීවිතය ආරම්භ කරන්නේ මේ ව්‍යාධි ධර්මයේ 100%ක් නතර කරලා. එහෙම කරන්න පුළුවන්කමක් නැහැ. එහෙම එකක් නැහැ. ව්‍යාධියත් එක්කයි යන්නේ, ජරාවත් එක්කයි යන්නේ, මරණයත් එක්කයි යන්නේ, අප්පිය සම්පයෝගයත් එක්කයි ජීවිතේ තියෙන්නේ. ප්‍රිය විප්පයෝගයත් එක්කයි තියෙන්නේ. ඉච්ඡාලාභයත් එක්කයි තියෙන්නේ. මේ වයින් තොරව ජීවිතයක් කියලා එකක් නැහැ. මේ සියලුම දේවල් බුදුරු රහතන් වහන්සේලාටත් උනා. බුදුරජාන් වහන්සේ වයසට ගියේ නැද්ද? වයසට ගියා. ලෙඩ උනේ නැද්ද? ලෙඩ උනා. සමහර ලෙඩ සනීප කරන්නම බැරුව තිබුණා. බුදුරජාන් වහන්සේගේ එක අසනීපයක් තිබුණා, සනීප කරන්න බැරි එක. කොන්දේ ආබාධයක් තිබුණා. ඉතින් ඒක තිබුණා කියලා ඒක සම්පූර්ණ සනීප කරගෙනද නෑ මං ඒක සනීප කරගෙන තමයි මගේ වැඩ කරගෙන යන්න ඕන කියලා. එහෙම එකක් නෑ. ඒක සාමාන්‍යයෙන් මට්ටමකට සමහන් කරගෙන මේක සනීප වෙලා නැහැ, සම්පූර්ණ අයින් වෙලා නැහැ. නමුත් ඒක විටින් විට මතුවේවි මතුවේවි ජීවිතේ කරන වැඩ කටයුතු වලට බාධා කරන. නමුත් ඒක ධර්මතාවයක් හැටියට අවබෝධ කරගෙන තිබ්බ නිසා ඒක දුකක් නෙවෙයි. ඒක ධර්මතාවයක්. එතකොට එක තැනක අපේ සඳහන් වෙනවා ව්‍යාධි දුක්ඛෝ කියලා, තව තැනක සඳහන් වෙනවා ව්‍යාධි ධම්මෝ කියලා. මේ අපි විපස්සනාවේදී තේරුම් ගත යුතු ගැඹුරු දේවල් මේවා. ඇයි එක තැනක ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පි චන්න ලැබති තම්පි දුක්ඛං, පංචඋපාදානස්කන්ධා දුක්ඛා කියලා සඳහන් කරන තැන තවත් තැනක කියනවා ජාති ධම්මෝ, ජරා ධම්මෝ, ව්‍යාධි ධම්මෝ, මරණ ධම්මෝ, අප්පිය සම්පයෝග ධම්මෝ, පිය විප්පයෝග ධම්මෝ, ඉච්ඡාලාභ ධම්මෝ, මේවා ධර්මතා කියලා කියනවා. එතකොට මේ දෙකේ පරස්පරයක් තියෙනවද? නැහැ. මේවා මේ දේවල් ධර්මතා ඇත්ත වශයෙන්ම. ධර්මතා හැටියට අවබෝධ කරගත්තේ නැති අයට මේවා දුක. මේවයින් ඒ දුක් හදා ගන්නවා, දුෂ්කරතා ඇති කරගන්නවා, කෙලෙස් හදා ගන්නවා, ප්‍රශ්න ඇති කරගන්නවා, තමන්ගේ වැඩ කටයුතු නතර කරගන්නවා, නැත්නම් මේ දවස්වල මේ කියන විදිහට මානසික ආතතිය ඇති කරගන්න. ඒවා ඉතින් හදාගන්න දුක්, සංකාර දුක් ඇති කරගන්න. නමුත් මේවා ඔක්කොම ධර්මතා. මේවයින් තොර ජීවිතයක් නැහැ. ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස වලින් තොර ජීවිත කොහෙද තියෙන්නේ? බුදුන් රහතුන්ගේ ජීවිතවලත් ඒවා එසේම තිබ්බා. වෙනස මොකද්ද? අසුතෝ පුතුජන මට්ටමේදී මේක අවබෝධ කරගත්තේ නැති නිසා මේ ජරා ව්‍යාධි මරණ ධර්මතා එක්ක ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න පටන් ගන්න. ඒවා ධර්මතා හැටියට අවබෝධ නොවීම. ඒ කියන්නේ විපස්සනාව නැහැ එතන. විදර්ශනාව නැහැ. යථාභූත ඥාන දර්ශනේ නැහැ එතන. මේවා ධර්මතා හැටියට දැකලා නැහැ. අවබෝධ කරගෙන නැහැ. තේරුම් අරගෙන නැහැ. ඉතින් මේවත් එක්ක ගැටෙනවා. මේවයි ආපුවම කම්පා වෙනවා. දැවෙනවා, තැවෙනවා, කනගාටු වෙනවා. ඒ විදිහයි. නමුත් මේවා ධර්මතා හැටියට අවබෝධ කරගත්තම අර දුක කියන එක ඉවත් වෙනවා. මේවත් තියෙනවා. මේවයින් ඇති කරන දුෂ්කරතා එහෙමම තියෙනවා. ජරාව විසින් ඇති කරන දුෂ්කරතා ජරාවට යන්න යන්න, වයසට යන්න යන්න අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා. ව්‍යාධිය විසින් ඇති කරන දුෂ්කරතා, ලෙඩ රෝග විසින් ඇති කරන දුෂ්කරතා, ලෙඩ රෝග මතු වුණාම අපිට තේරෙනවා. දැන් මුළු ලෝකයේම කිසියම් දුෂ්කරතාවයකට මුහුණ දීලා ඉන්නේ. ඒක තමයි ව්‍යාධිය විසින් ඇති කරන ස්වභාවික දුෂ්කරතාව. එහෙම දෙයක් තියෙනවා. අපේ ශරීර ගත්තත් බලන්න, අපේ ශරීරවල දිගටම පවතින සනීප කරන්න බැරි
රෝගතිය. ඉතින් ඒව සනීප කරන්නම බෑ. වෛද්‍යවරු ඉතින් පරීක්ෂා කරලා බලලා මේ ෆයිල් එකක් දාලා ක්ලිනික් එකට එන්න කියනවා. සායනික පරීක්ෂණයට. සායනයට එන්න කියනවා. ඉතින් දිගටම යනවා. ඉතින් හැමදාම මාසයකට සැරයක්වත් ගිහිල්ලා ඉතින් බෙහෙත් ගන්න දිගටම බෙහෙත් පාවිච්චි කරනවා. මොකද කරන්න කියලා ඇහුවොත් ඉතින් වෛද්‍යවරයා දෙන උත්තරේ ඉතින් දිගටම බෙහෙත් ගන්න කියන එක. ඒකෙන් කියන්නේ මොකද්ද? ඒ ලෙඩේ සනීප කරන්න බෑ. ඕකත් එක්ක ඉන්න. ඉන්නේ මෙහෙමයි. ව්‍යාධිය ධර්මතාවයක්, ස්වභාවයක්. ඒකත් එක්ක කටයුතු කරන්න. ඒකේ ස්වභාවය මෙහෙමයි. ඒකත් එක්ක අපි කටයුතු කරන්න ඕන. ඒකත් එක්ක ඉන්න ඕන. කියලා එතකොට ඒකෙන් පෙන්නන්නේ මේ ධර්මතා එක්ක අපිට පවතින්න වෙනවා. මොකද මේවා ධර්මතා. මේවා 100ට 100ක් අපේ ජීවිතෙන් අයින් කරන්න බෑ. අයින් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අර අන්නේ ඒ බැරි බව අවබෝධ නොවීම නිසා තමයි අර අලුතෙන් ප්‍රශ්න ගැටලු දුක්ඛ දෝමනස්ස මානසික පීඩා රණ්ඩු සරුවල් ඇති කරගන්නේ. ඒක අවබෝධ වෙච්ච කෙනා මේ ධර්මතාත් එක්ක පවතින්න පුළුවන්. මේවා ධර්මතා. මේ එකක්වත් අපේ ජීවිතෙන් අයින් කරන්න පුළුවන් ඒවා නෙවෙයි. චරාව අයින් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ව්‍යාධිය අයින් කරන්න පුළුවන් එකක් නෙවෙයි. 100ට 100ක් අයින් කරන්න බෑ. අපි එක ලෙඩක් අයින් කරනකොට කර කැවිලා තව ලෙඩක් එනවා. දැන් බලන්නකෝ එන ලෙඩ. නේ? එකක් ආවම ඒකට පරිේෂණ කරලා බෙහෙත් හොයාගෙන තවමත් අපි පරිේෂණ කරනවා. මේවා ගැන බෙහෙත් හොයාගෙන ඕන්නේ ඒක පාලනය කරන්න පටන් ගන්නකොට තව එකක් එනවා. එතකොට මේක තමයි ධර්මතාව. මේවට හේතු තියෙනවා. පටිච්ච සමුප්පන්න හේතුඵල ධර්මතාව. හේතුඵල ධර්මතාව. ඉතින් සමහර හේතු රෝග මතු කරන්නේ අපේම වැරදි නිසා නම් අපිට ඒ හේතු අයින් කරන්න පුළුවන්. අපිට පුළුවන් ඒ වරද නිවැරදි කරගන්න. සමහර හේතු තියෙනවා අපේ සීමාවෙන් එහා හේතු. අපේ සීමා අප විසින් ඇති කරන හේතු නම් අපිට ඒව අයින් කරගන්න පුළුවන් ඇත්ත වශයෙන්. දැන් මේ උදාහරණයක් හැටියට මේ වෛරසයේ ආරම්භක හේතුව අපි තාම කවුරුවත් හොයාගෙන නැහැ. ඒක නිසා ඒ හේතුවට ප්‍රතිකර්මයක් කරන්න බෑ. හැබැයි පැතිරීමේ හේතු දන්නවා. මේ විදිහට මේ හේතු නිසා පැතිරෙනවා කියලා. ඒ හේතු අපි හොයාගෙන තියෙනවා. එහෙනම් ඒ හේතු අයින් කරන්න පුළුවන්. පැතිරීමේ හේතු අයින් කරොත් පැතිරීම කියන ඵලය ඉවත් වෙනවා. එහෙමයි. තවම රෝගයේ හේතුව නැත්නම් මේ වෛරසය ඇතිවීමේ හේතුව කවුරුත් හොයාගෙන නැහැ. ඒක හොයාගත්තොත් ඒ හේතුව ඉවත් කරන්න පුළුවන්නේ. එතකොට ඒ වෛරසය කියන ඵලය නැති වෙයි. ඒක ඉතින් කවදා කරන්න පුළුවන් වේද දන්නේ නැහැ. ඉතින් අපි කරන්නේ මේ වෛරසයත් එක්ක ජීවිතේ ඉදිරියට ගෙනියන. එතකොට දැන් කවුරු හරි හිතනවා නම් අපි වෛරසයේ එන්න කලින් ඉඳපු තත්ත්වයටම යන්න ඕනේ කියලා අපහු ඒක මහා මෝඩ අඥාන කතාවක්. දැන් අපේ රටේ නම් ඒක ඊයේ වෙනකොට මාධ්‍යයට දුන්නා. අපේ ප්‍රජා වෛද්‍ය නිලධාරිනියක් මම දැක්ක ඒ පණිවිඩේ බොහොම ලස්සනට දෙනවා. කවුරුවත් හිතන්න එපා මේ ජීවිතේ පරණ තිබුණු විදිහට පරණ තත්ත්වයට ගන්න පුළුවන් වෙයි කියලා. අපි මේ ඇති වෙලා තියෙන අලුත් තත්ත්වයක් එක්ක ඉදිරියට යන්න සූදානම් වෙන්න ඕන කියන පණිවිඩේ. ඒක කොහොම හරි දැන් අවබෝධ කරගෙන තියෙනවා. මේකත් එක්ක ඉදිරියට යන්න ඕන කියන කාරණේ. එතකොට මේ මෙන්න මේ ගැඹුරු අවබෝධය නැති තැන, මේ විදර්ශනාව නැති තැන අපි
මේවා එක්ක ගැටෙනවා අපේ ජීවිත අවුල් කරගන්නවා නැති දුක් ඇති කරගන්නවා සමාජ ප්‍රශ්න හදාගන්නවා ආර්ථික ප්‍රශ්න හදාගන්නවා මානසික පීඩා හදාගන්නවා මේ එකක්වත් හදාගන්න අවශ්‍යතාවයක් නැහැ මේ ධර්මතා හමුවේ මොනවාද ධර්මතා ජරා වයසට යන එක ව්‍යාධි ලෙඩ වෙන එක මරණය මිය යන එක ඊළඟට අප්පිය සම්පයෝග අප අකමැති දේ අප අකමැති දේ සිදුවීම ඊළඟට කැමැති දේ සිදු නොවීම අපි අපේක්ෂා කර නැත්නම් ઈચ્છා බලාපොරොත්තු ඉටු නොවීම ඒ ආකාරයෙන් මේවා ධර්මතා ධර්මතා කියන්නේ හේතුඵල ධර්මතා යම් යම් හේතු නිසා ඇති වෙන తත්වය නිසා ඇති වෙනවා පටිච්ච සමුප්පන්නයි පටිච්ච කියන්නේ නිසා සමුප්පන්න කියන්නේ ඇති වෙනවා කියන එක පටිච්ච සමුප්පන්නයන් මේවා නිසා ඇති වෙන తත්වය එතකොට මේවා යම් යම් ප්‍රමාණයකට අපිට සමහර දේවල් හසුරුවා ගන්න පුළුවන් හසුරුවා ගන්න පුළුවන් ඒවා හසුරුවා ගන්න අනිත් ඒවත් එක්ක එහෙමම ඉදිරියට යනවා ඒකයි ස්වභාවය මේ ධර්මතා ඉතින් මේ අවබෝධය ඇති කර ගැනීමයි ඊළඟට ඒ අවබෝධයත් එක්ක ඉදිරියට යාමයි කියන දේ අවබෝධය ඇති කර ගැනීම ඒ අවබෝධයත් එක්ක ඉදිරියට යාම කියන කාරණ ඉතින් ඒක තමයි විදර්ශනා මේ පවතින මේ ධර්මතා එක්ක ඉදිරියට යන ධර්මතා එක්ක කටයුතු කරන ඉතින් මම ඔය කාරණේ මතක් කළේ සමහර අය කල්පනා කරනවා මේවා ඔක්කොම පරණ තිබුණු තත්වයට පත් වුණාම තමයි අපි අපේ වැඩ කටයුතු පටන් ගන්න ඕන ඒක කවදාවත් වෙන්නේ නැහැ පරණ තිබුණු තත්වයට යන්න බෑ අපිට සිද්ධ වෙනවා වර්තමානය අවබෝධ කරගන්න වර්තමාන තත්වයේ තේරුම් අරගෙන එය පිළි අරගෙන ඒ යම් ප්‍රමාණයකට හසුරුවාගෙන අපිට පුළුවන් වෙනෝ ඒ අනුව කටයුතු කරන්න. එහෙම තමයි විදර්ශනාවේ හැටි. ඉතින් ඔහොමයි අපේ ජීවිත පටන් ගන්නෙ අපි දන්නේ මේ අපේ ධම් සභාවට එකතු වෙලා ඉන්නේ ඇත්ත ලෝකේ පුරාම රටවල් වල ඇත්ත එකතු වෙලා ඉන්නේ මේ අපි මේ සාකච්ඡාව කරන්නේ අන්තර්ජාලය හරහා ස්කයිප් මාධ්‍යයෙන්. ඉතින් තම තමන් ජීවත් වෙන වටපිටාව මනවින් තේරුම් ගන්න. අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන කවුරුවත් අර පරණ තිබුණු තැනට යන්න හිතන්නේ පයි හිතනකොටම තමයි ડિප්‍රෙෂන් ඇති වෙන්නේ. මානසික පීඩාව, මානසික ආතතිය ඇති වෙන්නේ. පරණ තිබුණු තැනට යන්න උත්සාහ කරනකොට යන්න බෑනේ හිතෙන්ට. ආයි කවදාවත් ලෝකේට කොරෝනා එන්න කලින් තිබුණු තත්ත්වයට යන්න බෑ. එහෙම හිතනවනම් ඒක මහ මොලාව. එතෙන්ට යන්න බෑ. මේ වෛරසයේ පැමිණීමත් සමග ඇති වෙන තත්ත්වයක් එක්ක අපි ඉදිරියට යන. කොටින්ම ව්‍යාධි ධර්මතාවයත් එක්ක ඉදිරියට යනවා. ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස අප්පිය සම්පයෝග පිය විප්පයෝග ඉච්ඡාලාභ ඒවා ධර්මතා. ඒවත් එක්ක ඉදිරියට යනවා. අපි මේවා ධර්මතා හැටියට අවබෝධ කර ගැනීමයි මේවා ධර්මතා හැටියට පිළිගැනීමයි ඒවත් එක්ක පැවතීම. ඒකනේ අපේ දහමෙන් උගන්වන කාරණේ. ඉතින් ওই විදිහට අපි මම මේ විදර්ශනාවට ප්‍රවේශයක් හැටියට මේ කාරණේ මතක් කළේ විදර්ශනාව කියන්නේ ওই වර්තමාන తත්වයේ මනමින් අවබෝධ කර ගැනීම.
වර්තමානයේ අපේ ඇහැට කනට නාසයට දිවට කයට ගෝචර වෙන දේ එහෙම නැත්තම් අපි කියනවා දකින ආහන විඳින වැටහෙන දේ කියලා. ඉතින් ඒ දේත් සමග ඒ කාර්යයත් සමග ඒ ස්වභාවයන් සමග කටයුතු කිරීම. ඉතින් එතකොට ඔය අලුතෙන් ප්‍රශ්න ගැටළු දුක් හදාගන්න නැතුව අපිට කටයුතු කිරීමේ හැකියාව ඇති වෙනවා. එහෙමයි. හොඳයි ඔය අපි ඉදිරියට යන්නේ කොහොමද කියන කාරණේ. ඒකයි තින් තව කොහොම හරි තම තමන්ට පවතින තත්ත්වයක් එක්ක ඉදිරියට යන්න වෙනවා. ඒක විවිධ තැන්වල විවිධාකාර වෙන්න පුළුවන්. නමුත් මේවා ධර්මතා හැටියට අවබෝධ කරගෙන 100%ක් මේ වයින් මිදුණු තැනක් මේ විශ්වයේ කොහෙවත් නැහැ. ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ආදී මේ ධර්මතාවලින් මිදුණු තැනක් ලෝකේ කොහෙවත් නැහැ. එහෙම තැනක් නැහැ. මේ ලෝකයේ තුල් නිර්වාණය ජරා ව්‍යාධි මරණ ධර්මතාවලින් තොරයි කියලා කියන්නේ මේවා නැති තැනක් එහෙම නෙමෙයි. අපි නිර්වාණය ගැන කියනකොට භව නිරෝධය එතනින් අදහස් කරන්නේ භවයේ තුල නම් ඒ කියන්නේ මේ ජීවිතයේ තුල නම් මේ ධර්මතා තියෙනවා. ඒවත් එක්ක තමයි අපි ඉදිරියට යන්නේ. ඒවට අපි ගෝචර වෙනව ගොදුරු වෙනව එහෙමයි. යම් කෙනෙකුට මේ ධර්මතා වලට ගොදුරු වෙන්න අකමැති නම් තව දුරටත් එහෙනම් භව නිරෝධයට ආයුත් නැවත මේ භවයකට පැමිණීම කුමන සත්වයක හැටියට හෝ ඉපදීමෙන් අපි ඉවත් වී ඒ ඉවත් වීම තමයි එතන ජරා ව්‍යාධි මරණ ධර්මතා නැහැයි කියන එකෙන් කියවෙන්නේ එතන ජරා ව්‍යාධි මරණ ධර්මතා විඳින්න පුද්ගලයෙක් නැහැ කියන එක. භව නිරෝධය තුල පෙන්눔 කරන්නේ පුද්ගලයෙක් නැති බව. පුද්ගලයෙක් ඇති තැන භවයක් ඇති තැන ජාති ඇති තැන එතනින් ඒත් එක්ක අනිකුත් දේවල් ඔක්කොම තියෙන. ඒකයි ස්වභාවය. ඉතින් එහෙමනම් අපි දැන් උපන් සත්වයෝ ජාති වෙලා තියෙන්නේ දැන්. එහෙනම් ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ ධර්මතා එක්ක පවතින්න වෙනවා. හැබැයි ඒවයි අඩු වැඩි මට්ටම් තියෙන්න පුළුවන්. සමහර කාලයක ජීවිත එක කාලයක් තියෙන ජරාව අඩුයි. ළමා කාලය, නව යෞවන කාලය, තරුණ වයස වගේ කාලේ ඔය ජරා ධර්මතාවයේ විසින් ඇති කරන්නා වූ දුෂ්කරතා අඩුයි. නමුත් මැදිවිය මහලු වියට එනකොට දිරාපත් වීම කියන එක විසින් ඇති කරන්නා වූ ඒ එයින් ඇති කරන දුෂ්කරතාව වැඩි වෙන්න පුළුවන්. ව්‍යාධිත් එහෙමයි. ව්‍යාධි සමහර කාලවල ව්‍යාධි යටපත් වෙලා ලෙඩ යටපත් වෙලා නැත්නම් අපි කියන්නේ සනීප වෙලා නිරෝගීව ඉන්නවා කියලා අපි කියේ. එක්කෝ ඒ අසනීපේ සම්පූර්ණ තුරන් වෙලා ඉන්නවා. එහෙම නැත්නම් අසනීපේ යටපත් වෙලා ඉන්න. දැන් අසනීපේ නැවත වෙනත් අසනීපයක් හැදෙන. වෙනත් රෝගයක් වැළඳෙන. එහෙම නැත්නම් අර යටපත් වෙලා තිබුණු රෝගී තත්ත්වය නැවත මතුවේ. එතකොට ඔය දෙකම වෙන්න පුළුවන්. එතකොට ඒ ව්‍යාධියෙන් තොර නෑ අපි 100%. ඉතින් ඔය වගේ වෙනස්කම් තියෙනවා. මරණ ධර්මතාවයත් එහෙමයි. දැන් මේ කාලේ මරණ ධර්මතාවයේ වැඩි වෙලා අස්වාභාවික බවට පරිවර්තනය වෙලා තියෙන්නේ මරණ ධර්මතාවය. අස්වාභාවික වෙලා. සාමාන්‍යයෙන් අපි කියන්නේ ස්වභාවික මරණය තත්ත්වය වෙනස් වෙලා තියෙන්නේ. මේ වෙනස් වීමත් අපි එතනත් අනිත්‍යතාවය අපි දකින්න ඕන. දැන් සාමාන්‍යයෙන් මිනිස්සු මේ වගේ බරපතල ව්‍යසනකාරී තත්ත්වයන් යුද්ධ කලකෝලහල එහෙම නැත්තම් මේ වගේ
බරපතල රෝගී තත්ත්වයන් නැති කාලවල මරණ ධර්මතාවය කිසියම් ආකාරයක රටාවකට සිද්ධ වෙනවා. අපි කියන ස්වභාවිකවයි මේ සිද්ධ වෙන්නේ කියලා. නමුත් මන් නම් දකින්නේ නැහැ ස්වභාවික මරණ කියන තත්ත්වය ලෝකේ පවතිනවා කියලා. කවදත් අස්වාභාවික මරණ. ඒකයි බුදුරජාණන් වහන්සේ මරණ ධර්මතාවයේ ටිකක් විස්තර කරේ. ආයුක්කය කම්මක්කය උභයක්කය උපච්ඡේදක වශයෙන්. ඉතින් ඒක තමයි හැටි. දැන් මේ කාලේ උපච්ඡේදක මරණය වැඩි වෙලා. මේ විවිධ හේතු නිසා ඇති වෙලා තියෙන මරණ ධර්මතාවය ඒක වැඩි වෙලා. ඒකයි ස්වභාවය. ඉතින් ওই විදිහට අපිට පේනවා මේ මේකේ යම් යම් වෙනස්කම්. වෙනස්කම් ඇති වෙලා තියෙනවා. නමුත් මේ ධර්මතා පවතින. වෙනස්කම් ඇති වුණත් ධර්මතා පවතින. ඉතින් අපි විදර්ශනාවේ ස්වභාවය තමයි මේ දේවල් අවබෝධ කරගෙන තේරුම් අරගෙන මේවත් එක්ක ඉදිරියට පැවතී. ඉතින් ওই විදිහට අපි අවබෝධ කරගත්තොත් අපිට මේවා එක්ක ගැටෙන්නේ නැතුව, මේවයි ඇලෙන්නේ නැතුව, මේවයි මුලා වෙන්නේ නැතුව පවතින්න පුළුවන්. අපි හිතමු මීට වැඩිය වෙනස් තත්ත්වයක් ගැන. මේ රෝගී තත්ත්වයන් යටපත් වෙලා දැන් පරිසරය වුණත් සෑහෙන දුරට මේ යහපත් වෙලා තියෙනවා මේ හේතුව නිසා. මනුෂ්‍යයට කරන්න බැරි තරම් කවදාවත් මනුෂ්‍යයන්ට හිතලා සැලසුම් කරලා ප්ලෑන් කරලා කරන්න බැරි විදිහේ පාරිසරික යහපත් තත්ත්වයන් මේ කාලය තුල ඇති වෙලා තියෙනවා. දැන් මනුෂ්‍යයට කවදාවත් ඕසෝන් ස්තරේ නැවත සකස් කරන්න බෑනේ. ඒක කවදාවත් මනුෂ්‍යයන්ට කරන්න බැරි වැඩක්. කොච්චර තාක්ෂණයක දියුණුවයි කිව්වත් මනුෂ්‍යයන්ට එහෙම තාක්ෂණයක් නැහැ. අඩුම ගානේ ඒක ඉබේ සකස් වෙන්න ඉඩ දෙන්නවත් මනුෂ්‍යයන්ට හැකියාවක් තිබුණේ නැහැ මේ දක්වා. එහෙම සාකච්ඡාවක් ඇති කරගත්තා. අපි මේ විනාශ වෙන ඕසෝන් ස්තරය විනාශ වීම නතර කරන්න කටයුතු කරමු කියලා. නමුත් එතෙන්ට එන්න බැරි වුණා මනුෂ්‍යයන්ට. ඒ හැකියාව නැහැ. එවැනි කැපකිරීමක් කරන්න මේ විදියට බුද්ධිය මෙහෙවන්න බැරි වුණා. ලෝකයේ දියුණුවයි කියන රටවල් තමයි මේ අසාර්ථකත්වයේ අංක එකට හිටියේ. ඉස්සරහින්ම ඉන්නේ මේ රටවල්. එහෙත් දැන් මේ ඇතිවෙච්ච තත්ත්වයේ යටතේ සබාධහමේ යම් යම් දේවල් ඉතාම හොඳ මට්ටමට සකස් වෙලා තියෙනවා. අපි හිතමු මේ කොරෝනා වෛරස තත්ත්වෙත් සමහන් වෙලා ලෝකයේ කිසියම් ආකාරයේ ඉතාම සුවදායි තත්ත්වයකට පත් වුණා කියලා ඉදිරියේදී. දැන් ඒ වැනි තත්ත්වයකට පත් වුණත් අපි ඒ සුවදායි තත්ත්වයේ එක්ක ඇලෙන්නේ නැහැ. ඇලෙන්න අවශ්‍ය නැහැ. මොකද ඒකත් අපි අනිත්‍ය අනාත්ම විදිහට අවබෝධ කරගන්න. සමහර විට මේ තත්ත්වයන් සමහන් වෙලා අපි හිතියට වැඩි සුවදායි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් අපේ ජීවන වටපිටාව තුළ. මොකද පරිසරයේ එහෙම තත්ත්වයක් දැනටමත් ඇති වෙලා තියෙන්නේ. පාරිසරික වශයෙන් වායු දූෂණේ විශාල වශයෙන් පහළ ගිහිල්ලා තියෙන. ජල දූෂණේ විශාල වශයෙන් අවම වෙලා තියෙන. පස දූෂණේ වෙන එක අවම වෙලා තියෙන. වාහන භාවිතය විශාල වශයෙන් අඩු වෙච්ච නිසා එයින් ඇති කරන පරිසර දූෂණේ, වායු දූෂණේ, ශබ්ද දූෂණේ මේ වගේ දේවල් අවම වෙලා තියෙන. මේ සිද්ධ වෙන්නේ ඒ පැත්තෙන් බැලුවොත් ලෝකයට විශාල යහපතක් සිද්ධ වෙනවා. මනුෂ්‍යව අනවශ්‍ය කරපු අනවශ්‍ය දේවල් බලෙන් හෝ ඒව නතර වෙලා තියෙනවා. ඇතැම් අනවශ්‍ය දේවල් පාලනය වෙලා තියෙනවා. අපිට කරන්න බැරි වෙච්ච දේවල් දැන් අපේ මත්පැන් මත්ද්‍රව්‍ය විකුණන තැන් වහන්න අපිට බැරි වෙලා තියෙනවා කලින්. නමුත් දැන් වහලා තියෙනවනේ.
ඒවා මේ ලෝකයේ සිද්ධ වෙන්න බොහෝ යහපත් දේ සිද්ධ වෙන්න. ඉතින් ওই විදිහට ලෝකයේ බැලුවම මේ බොහෝ යහපත් දේ සිද්ධ වෙනවා. අපිට ගැටලුවට අපි මිනිස්යන්ගේ දෘෂ්ටියෙන් බලපුවාම මිනිස්සු අකමැති දේවල් ටිකකුත් මෙතන වෙනවනේ. එකක් තමයි මරණය. අකාල මරණය. ඉතින් අකාල මරණය නිසා මේකට කැමති නැහැ මිනිස්සු. ඒ යතින් අපි අංක එකට ඒක අරගෙන කියනවා මේක නිසා ලෝකයට විශාල අයහපතක් වෙන්නේ මේ කාලේ කියලා. ඒ මිනිස්යාගේ දෘෂ්ටි කෝණය. පටු දෘෂ්ටි කෝණයෙන් බලපුවාම ඉතින් මේක එහෙම කියනවා. අනිත් පැත්තේ ආර්ථික බිඳ වැටීම් කියලා අපි මිනිස්සු ගොඩනගාගත්ත යම් යම් ආර්ථික ක්‍රමවේදයන් පහළ වැටෙනවා. ඉතින් ඒවා ඒ පැත්තෙන් බලලා කියන මේක විශාල හානියක්, විශාල පාඩුවක්. නමුත් මේ දෙකම සිද්ධ වෙනවා. එක පැත්තකින් ලෝකයේ විශාල යහපතක් සිද්ධ වෙමින් යනවා. අනිත් පැත්තේ මිනිස්යාගේ පැත්තෙන් බලලා බැලුවම මිනිස්යාට විශාල පාඩුවක්, අලාභයක්, දුෂ්කරතා විශාල වශයෙන් මතුවෙමින් පවතින. ඒතර මේක අපි විදර්ශනාවෙන් දැක්කොත් මේක තුලනය කරගන්න පුළුවන්. තුලනය කරගෙන මේ දෙකටම උපේක්ෂා වෙන්න අපිට පුළුවන්කම තියෙනවා. මොකද මේවා හේතුඵල ධර්මානුකූලව සිද්ධ වෙන දේවල්. මේවයි ඇතැම් හේතු අපිට අයින් කරගන්න පුළුවන් මේ හේතු තේරුම් ගත්තොත්. විදර්ශනාවේ මූලික දෙයක්නේ අපි කතා කරලා තියෙනෝනේ, අපි අවබෝධ කරගන්න කාරණා අතේ ඇඟිලි පහ වගේ. අපි නිතරම මතක් කරන්නේ විදර්ශනාවේදී අපි මොනවද අවබෝධ කරගන්නේ කියලා ඇහුවම අපි කියන්නේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම කරන්නේ විදර්ශනාවෙන් කියලා. යථා ස්වභාවය කියන්නේ මොකද්ද කියලා ඇහුවම අපි ඒක තව ටිකක් තේරුම් ගැනීම සඳහා බුදු පියාණන් වහන්සේ කරුණු පහකින් පෙන්නලා තියෙනවා. අනිච්චතා, අනත්තතා, විපරිණාමතා, සමුදේවයතා, පටිච්ච සමුප්පන්නතා කියලා. මේ වාක්‍ය. එතකොට මෙතන ඊටාම වැදගත් දේ පටිච්ච සමුප්පන්නතා. පටිච්ච සමුප්පන්න නිසා වෙනවා. නිසා වීම. නිසා වීම නිසා යම් යම් දේවල් නිසා යම් යම් දේවල් වෙනවා. එතකොට මේ පටිච්චය හේතුව සමහර හේතු අපිට අනාවරණය කරගන්න පුළුවන්. අනාවරණය කරගත්තත් ඒ හේතු අයින් කරන්න බැරි හේතු තියෙනවා. හේතු තියෙනවා. සමහර ඒවායේ අනාවරණය කරගන්නා වූ හේතු අයින් කරන්න පුළුවන්. එතකොට ඉවත් කරන්න බැරි හේතු ගැන අපි උපේක්ෂා වෙනවා. අපේ ධර්ම මාර්ගයේ ක්‍රමය ඒකයි. ඉවත් කරන්න පුළුවන් හේතුව අපි ඉවත් කරනවා. දැන් උදාහරණයක් ඇටියට රෝග වල සමහර හේතු ඉවත් කරන්න බෑ. සමහර හේතු ඉවත් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ රෝග වර්ගීකරණය පෙන්න කරලා කැටගරයිස් කරලා තියෙනවා, වර්ගීකරණය කරලා දක්වලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට අපේ මෝඩකම, අපේ තණ්හාව, අපේ ආශාව නිසා අපි හදාගන්න ලෙඩ තියෙනවා. සරල උදාහරණයක් කිව්වොත් මද්ද්‍රව්‍ය භාවිතයෙන් ඇති කරගන්නා වූ ලෙඩ කියලා කියන්නේ මෝඩකම නිසා ඇති කරගන්නා වූ ලෙඩ. අවිද්‍යාව මෝඩකම නිසා ඇති කරගන්නා වූ ලෙඩ. ඉතින් ඒ ස්වභාවයේ අපිට වළක්ව ගන්න පුළුවන්. ඒ ස්වභාවයේ වළක්ව ගන්න පුළුවන්. එහෙත් ශරීරයක් තිබීම කියන කාරණේ සමහර අවස්ථාවල ලෙඩ කියන එකට හේතුව ඇත්ත වශයෙන්ම ශරීරයක් තිබීම. එතකොට ඒ හේතුව අපිට අයින් කරන්න බෑ. හැබැයි අර අවිද්‍යාව මෝඩකම ට කරන වැඩේ, මද්ද්‍රව්‍ය භාවිතා කරනවා කියන එක සම්පූර්ණ මෝඩකමට කරන වැඩක් නේ. ඒ හේතුව අවබෝධ කරගත් එක්කෙනාට ඒ හේතුව අයින් කරන්න පුළුවන්. අයින් කරලා එතනින් ඇති වෙන රෝගී තත්ත්වය, එතනින් ඇති වෙන ආර්ථික හානිය, එතනින් ඇති වෙන සමාජ ප්‍රශ්න, එතනින් ඇති වෙන කායික වෙනත් දුබලතා,
මේ වගේ දේවල් අයින් කරගන්න පුළුවන්. අයින් කරගන්න පුළුවන්. නමුත් මිනිස්සු එහෙම දකින්න, එහෙම විදර්ශනාත්මක වෙන්න, එහෙම ප්‍රඥාවන්ත වෙන්න පුළුවන්කම තියෙන්නේ මිනිස්යන්ගෙන් බොහොම සල්ප දෙනාට. අපි මේ දරන උත්සාහය ඒ ප්‍රඥාවන්ත භාවය ඇති කර ගැනීම විදර්ශනා. ඉතින් මේක මම මේ විදර්ශනාවට ප්‍රවේශයක් හැටියට අද මේ කාරණා ටික මතක් කළේ. හොඳයි. අපි එතකොට මේ විදර්ශනාව යටතේ විදර්ශනා මාතෘකාව යටතේ කිසියම් කාරණා ටිකකට විශේෂ අවධානය යොමු කරගෙන යනවා මේ දවස්වල. ඒ තමයි මේ නීවරණ ධර්ම කියලා අපේ දහමේ හඳුන්වන එක්තරා මානසික තත්වයන් 10ක් මෙතන පෙන්නුම් කරා. සත්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යා. මේවා රූප ධර්ම නෙවෙයි එකක්වත්. සතර මහා භූත නෙවෙයි. සතර මහා භූත වලින් සකස් වෙච්ච දේවලුත් නෙවෙයි. උපාදාය රූපත් නෙවෙයි මේවා. මේවා නාම ධර්ම. නාම ධර්ම කිව්වම මේවා වේදනා පස්ස දෙකට වැටෙන්නේ නැහැ. නාම ධර්ම ගොනු තුනකටයි මේවා වැටෙන්නේ. සංඥා, චේතනා, මානසිකාර තුනට අයිති දේවල්. ඒ තුන තමයි අවුල් වෙන තුන. අපි දැන් ඒක අවබෝධ කරගෙන තියෙනවා. නාම ධර්ම වලනොත් අවුල් වෙන්නේ මේ සංඥාව. අපේ අවබෝධ කරගැනීමේ හැකියාව ඒක විකෘති වෙනවා, නැත්නම් වැරදි අවබෝධයන්ට වැටෙනවා. සංඥා විපල්ලාස කියලා අපි ඒකට කිව්වා. අකුසල සංඥා කියලා කිව්වා. ඊළඟට දෙවෙනි එක චේතනා. චේතනාත් අකුසල පැත්තට හැරෙනවා. පාප චේතනා, අකුසල චේතනා කියලා. මානසිකාර තුන්වෙනි එක, ඒක අයෝනිසෝ වෙනවා. ඔය තුනේ තමයි දෝෂේ තියෙන්නේ, ලෙඩේ තියෙන්නේ. ලෙඩේ හැදෙන්නේ ඔය තුනට විතරයි. අනිත් ලෙඩ නෑ. අනිත් වෙන විකෘති වීම සිද්ධ වෙන්නේ නෑ. එහෙනම් අපිට නිවැරදි කරන්න තියෙන්නේ ඔය තුනේ. ඉතින් ඔය තුනේ විකෘති වීම තමයි මේ දස සංයෝජන හැටියට පෙන්වන්නේ. සංයෝජන, නීවරණ, කිලේස, උපක්ඛිලේස, ආසව ඔය කියන වචන අපි අහලා තියෙනවා. මේ වචන සාමාන්‍යයෙන් අපේ බණ දහම් අහ නැත්තෝ දන්නවා මේවා අහලා තියෙනවා. මේ ඔය විකෘති මානසික තත්ත්වයන් වලට දෙන නම් කිලේස. සිංහලෙන් අපි කෙලස් කියන. ඊට පස්සේ පොදුවේ ඔක්කොටම කෙලස් කියන. ඊළඟට ඒ කෙලස් සංයෝජන හැටියට දක්වලා තියෙනවා, නීවරණ හැටියට දක්වලා තියෙනවා, උපක්ඛිලේස හැටියට දක්වලා තියෙනවා, ආසව හැටියට දක්වලා තියෙනවා. ඒ කෙලෙස් වල ස්වභාවයන් සැලකිල්ලට අරගෙන, ඒවයින් ඇතිකරන යම් යම් තත්වයන් සැලකිල්ලට අරගෙන ওই වචන යොදලා තියෙනවා. ඉතින් අපි දැන් මේ සංයෝජන වලින් සැලකිය යුතු ප්‍රමාණයක් කතා කරලා අපි මාන කියන සංයෝජනෙට ඇවිදින් තියෙනවා. මාන. ඊයේ අපි මාන පිළිබඳව බොහෝ දේ කතා කළා. නමුත් මට හුඟ දෙනෙක් මේ මානවල විවිධ පැති කඩයන් පිළිබඳව අදහස් ඉදිරිපත් කරා මේ සාකච්ඡාවෙන් පසුවත් දුරකථන මගින්, ස්කයිප් මගින්. මෙහෙම මෙහෙමත් වෙනවා නේද? ඒක නිසා අපිට මේ මාන ගැන තව ටිකක් කතා කිරීම සුදුසුයි. මාන කියන පාලි වචනයෙන් අදහස් වෙන්නේ මනිනවා කියන එකනේ. මැනීම. ඉතින් අපි ඊයේ පෙන්වලා දුන්න මේ මැනීම, මැනීම කියන දේ ස්වභාවික දෙයක් කියලා. අපි සාමාන්‍යයෙන් මේ කඩේ පිළේ ගියත් මැනලා කිරලා ගන්නවා කියන්නේ කිව්වනේ අපි. පුද්ගලයෝ දිහා බැලුවත් අපි නිකන් මැන ගන්නවා. මේ මැන ගන්න එපැයි. නැත්තම් මේ ආශ්‍රය නිශ්‍රය කිරීමේදී ඒක අවශ්‍යයිනේ. ද්‍රව්‍යයක්, භාණ්ඩයක්, වස්තුවක් ගත්තත් ඒක මැන ගන්නවා. ඒකේ තත්වය, ස්වභාවය, ගුණය, ගතිය
ने අපි ගහක් ළඟට ගිහිල්ලා දැන් කොස් ගහට ළඟට ගිහිල්ලා කොස් කඩන ඔය තියෙන ගෙඩි එහෙම කඩලා බිමට දාන්නේ නැහැ තියෙන ගෙඩි මනිනවා ඉස්සර ආ මේක පොලොස් ගෙඩිය මේක මැල්ලුම් කන්න පුළුවන් මේක ඉදිලා මේක පැහිලා ඒකේ තියෙන ගුණේ මැන ගන්නවා ඊ යනවා අපි මොකද්ද කඩා ගන්න පොලොස් ගෙඩියක්ද කොස් ගෙඩියක්ද ඉදුණු ගෙඩියක්ද इति आपे भावितेते परिहरणे यदि अपिट मे मनीम यम यम देवालोल स्वभावे गणने कर गनीम तक्षेरु किरीम अवश्य वेनो एक लोक स्वभावे अनुव लोक धर्मतावे अनुव करन सम्मुतिक मनीम कियला अपि तेरुंगा इलंगट अपि तव एकक् तेरुंगत्त मे मान संयोजनेट अदाल वेन दे ए तमै तमंव कोदुव हटियट तियागेन මනින ගති තමන් කෝදුව කරගන්න මම එහෙම නැත්නම් තමන්ගේ යම් කිසි ගතියක් ගුණයක් ස්වභාවයක් දැනුමක් අවබෝධයක් සීලයක් සමාධියක් ප්‍රඥාව ඔය ඕනම එකක් කෝදුව කරගෙන ඊට පස්සේ අනිත් අයව අනිත් අයගේ එවැනි තත්වයන් මනින මැනලා ඒ ඒ ඒ මිනුම් වලට මිනුම් පළ වලට කිසියම් ආකාරයක තණ්හා මාන දිට්ඨිය ඇති කරගන්න. අන්න එතකොට තමයි මාන සංයෝජනේ ඇති වෙන්නේ. අපි ඒකට ඊය කිව්වා මාන ගැටේ කියලා. ජටා ගැටේ ගැටලුව මාන ක්ලේශේ බවට පත් වෙන්නේ එතන තමයි මැනීමනේ අපි මනිනකොට අර වැරදි විදිහට මනින්නේ නැහැ මැනීම බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තියෙනවානේ ඔයත් අහලා ඇති ඔය සිංගාලෝවාද සූත්‍රයේදී ස්වාමි පුරුෂයාගේ සහ භාර්යාවගේ කුසලතා නැත්තම් ගුණාත්මක භාවයන් කියන එක තැනක සම්මානනාය අනවමානනාය කියලා කියලා තියෙනවා සම්මාන කළ යුතුයි අවමාන නොකළ යුතුයි මේ දෙකේම තියෙන්නේ මාන දෙක මැනීම් දෙක ඒ කියන්නේ අපි එකිනෙකාගේ තියෙන වටිනාකම් හොඳ තත්ත්වයන් යහපත් ස්වභාවයන් හොඳ ගතිගුණ කැපකිරීම ඒව සම්මාන කළ යුතුයි මනාකොට මැනීම කියන එකයි සම්මාන කියන්නේ. දැන් හොඳ ගති ගුණයක් හැටියටම දැක්වීම කතා කිරීම පිළිගැනීම බාර ගැනීම ඒක සම්මාන. ඒ වගේම නරක ගති ගුණයක් නම් ඒක නරක දෙයක් හැටියටම පිලිගැනීම කීම බාර ගැනීම ඒක සම්මානය මේක තමයි සම්මාන කරනවා කියලා කියන්නේ ඊළඟට හොඳ ගති ගුණයක් නෙවෙයි විදිහට නැත්නම් ඒක හොඳ බව අඩු කිරීම නැත්නම් හොඳ විදිහට නොපිලිගැනීම හොඳ දෙයක් හැටියට කතා නොකිරීම ඒක අවමාන කිරීම ඊළඟට නරක ගති ගුණයක් හොඳයි කියලා පිළිගැනීම බාර ගැනීම ඒක අවමාන මේ මැනිලි දෙක අපේ තියෙන සම්මාන සහ අවමාන කියලා දෙකක් ඒතර බුදුරජාණන් වහන්සේ නිතරම අපිට ඉදිරිපත් කරන්නේ සම්මානනාය අනවමානනා සම්මාන කළ යුතුයි අවමාන නොකළ යුතුයි සම්මාන කියන්නේ නිවැරදි මැනීම දැන් නම් අපිට සම්මාන කිව්වම වෙන එකක් මතක් වෙන්නේ. ඒ එතනත් ඉතින් ඔය එක එක්කෙනාට සම්මාන දෙනවා අරව මේවා දෙනවා කියලා කරන වැඩ වගේක් තියෙන සමාජයේ ඒවා ඇත්තටම සම්මානද දන්නේ නැහැ. නමුත් දහමේ අපේ දහමේ සම්මාන කියලා කියන්නේ යම්කිසි තත්වයක්
එය අඩු කරන්නේ වැඩි කරන්නේ විකෘති කරන්නේ නැතුව ඇති ඇති ආකාරයටම එය මැනී සම්මාන ඒ ඒ වගේම යම් කිසි තත්වයක් අපි තියෙන තත්වේ විකෘති කරනවා නම් හොඳ ඒ හොඳකම පිළිගන්නේ නැතුව ඒක අඩු කරනවා නම් ඒ නරකකම පිළිගන්නේ නැතුව නරක හොඳයි කියනවා එතන තියෙ ඒ මැනීම පහත් ගණේ මැනීමක් ඒකට අපි කියනවා අවමාන කියලා අදාපි පොඩ්ඩක් අවධානය යොමු කරනවා මේ සම්මාන සහ අවමාන පිළිබඳව. එතකොට පළවෙනි දේ තමයි අපි ආර්ය ශ්‍රාවකයෝ හැටියට මේ ධර්ම මාර්ගය යන අය හැටියට බුදු පියාණන් වහන්සේගේ අවවාදය මත පිළිපදින්නවා. මොකක්ද අවවාදේ? සම්මාන න අවමාන. ඔක තමයි බුද්ධ අවවාදය. ඒක මේ සඳහන් වෙන තැන මං අර කිව්වේ සාම පුරුෂයන්ගේ සහ භාර්යාවන්ගේ ගුණාත්මක භාවයන් පැහැදිලි කරද්දි සාම පුරුෂයෙක්ගේ ගුණාත්මක භාවයන් මේවා භාර්යාවගේ ගුණාත්මක භාවයන් මේවා කියන තැන සඳහන් වෙන්නේ හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ සම්මාන අවමාන කියන දෙක දේශනා කරලා තියෙන්නේ සාම පුරුෂයන්ටයි භාර්යාවන්ටයි කියලා හිතාගන්න එපා එහෙම නෙමෙයි ධහම කියන එක සියලු දෙනාට පොදුයි නමුත් සමහර තැන්වලදී ඒක බුදුරජාණන් වහන්සේ සන්දර්භීය වශයෙන් ඒ තැන්වලදී මතු කරලා දක්වනවා. එතකොට අපි ධහම තේරුම් ගන්නවා කියලා කතාවක් අපි ඒ කිව්වනේ. ධර්මමය පදනම කියන එක අවබෝධ කරගන්නවා කියන එක. එතකොට ධර්මමය පදනම අවබෝධ කරගත්තාම අපිට තේරෙනවා කොතනත් සම්මාන කළ යුතුයි අවමාන නොකළ යුතුයි කියන. සම්මාන අවමාන කියන දෙක දැන් අපි දන්නවා. කුමක්ද සම්මාන කුමක්ද අවමාන කුමක්ද හරි මැනීම කුමක්ද වැරදි මැනීම හරි මැනීමටයි සම්මාන කියන්නේ සම්මා මාන මනාකොට මැනීම අවමාන අයහපත් ලෙස පහත් විදිහට මැනීම එතකොට තවත් තේරෙන භාෂාවෙන් කිව්වොත් හොඳ දේ හොඳ හැටියටම පිළිගැනීම බාර ගැනීම අගය කිරීම සම්මාන හොඳ දෙයක් හොඳ දේ හැටියට නොපිළගැනීම එහි හොඳකම බාල කිරීම අවතක්සේරු ඒවා අවමාන ඒ වගේම නරක දේ හැටියටම බාර ගැනීම පිළිගැනීම එසේ කතා කිරීම ඒක සම්මානය හොඳ මැනීම හැබැයි නරක දේ හොඳයි කීම නරක දේ එහෙමම තියෙද්දි නරක දේ වැසීම වසා කතා කිරීම එතකොට එතන අවමානයක් සිද්ධ වෙයි. මේ මැනීම හරි මැනීමක් නෙමෙයි. හරි මැනීමක් නෙමෙයි. ඉතින් ওই විදිහට අපි පළමු කාරණේ තමයි ආර්ය ශ්‍රාවකයන් හැටියට අර බුද්ධ අවවාදයේ පිළිහිටලා හැමතැනම අපි සම්මාන කළ යුතුයි. නිවැරදිව මැනීම කළ යුතුයි. අවමාන නොකළ යුතුයි. වැරදි මැනීම් වලින් ඉවත් විය යුතුයි. ඒක බාහිර ලෝකයේ සම්බන්ධයෙන් අපේ ආචාර ධර්මය. ඒක විශ්ව ආචාර ධර්මයක් හැටියට බුදුහාමුදුරුව අපිට උගන්වලා තියෙනවා. එතකොට දැන් අපි විශ්ව ආචාර ධර්ම තේරුම් ගන්නවානේ. මේ විදර්ශනාවේදී විශ්ව ආචාර ධර්මයක් තමයි ඔය සම්මාන න අවමාන. නිවැරදි මැනීම, වැරදි විදියට නොමැනීම. ඊළඟට ඊටම වැදගත් දේ තමයි අපි මේ අපිව මේ දෙකට ලක් වෙනවා මොනවටද සමහර අවස්ථාවල අපි සම්මානයට පාත්‍ර වෙනවා සම්මානයට පාත්‍ර වෙනවා සමහර වෙලාවට අවමානයට පාත්‍ර වෙනවා අනිත් අය අපිව මනින ඔය දෙවිදියට ආර්ය ශ්‍රාවකයන් නොවන අය සමහරට ආර්ය ශ්‍රාවකයන් අතිනුත් ඕක වෙන්න පුළුවන් ඇයි ආර අනිත් එක්කෙන ආර්ය ශ්‍රාවකෙක් වුණාට එයා අපේ ස්වභාවය හරියටම දන්නේ නැහැනේ අපේ ගතිගුණ අපේ හැඟීම් අපේ ආධ්‍යාත්මික දියුණුව හරියටම දන්නේ නැහැ
මේක අපිව අවමානයට ලක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ තත්ත්වයේ වැරදි විදිහට මනින්න පුළුවන් සාමාන්‍ය අසුතුවා පුතුජන කෙනෙක් අතින් විතරක් නෙවෙයි ආර්ය ශ්‍රාවකයෙක් අතින් අපේ සබ්‍රහ්මචාරියෙක් අතිනුත් ඒ අවමානය වෙන්න පුළුවන්. එතකොට නම් අපි ඒක ගැඹුරින් අවබෝධ කරගන්න ඕන. දැන් මං මානගෙන විපස්සනාව මේ යන්නේ. මානගෙන විපස්සනා. එතකොට සමහර වෙලාවට අපි හිතනවා මේ අහවලා මං ගැන හොඳටම දන්නවා. එහෙම දන්න කෙනත් මට මෙහෙම කිව්වනේ. මේ මං ගැන හොඳටම දන්න කෙනා මට මෙහෙම කරානේ කියලා අර ඔහුගේ අපි ගැන කරන අවමානය පිළිබඳව අපි එක්තරා ප්‍රමාණයකට ක්ලේශයක් හදාගන්න නැත්නම් දුකක් ඇති කරගන්න අලුතෙන් ප්‍රශ්නයක් හදාගන්න එහෙම හදාගන්න අවශ්‍ය නැහැ. ඇයි? අනිත් එක්කෙනා අපි ගැන අවමාන කරන අවස්ථා තියෙනවා. එයා හරියට අපිව මැන්නේ නැහැ, මැනගන්න බැහැ එයාට. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මනින්න පුළුවන්ද වෙන කෙනෙකුට? හරියටම බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කෙනෙක් කියලා තව කෙනෙකුට මනින්න පුළුවන්ද? බෑනේ. අර අපේ දේශනාවක් තියෙන මේ බුදුවරයෙක් මනිනවා නම් මනින්න පුළුවන් වෙන්නේ තවත් බුදුවරයෙකුට කියලා. බුද්ධෝපි බුද්දස්ස භනෙය වන්න. ඒකත් ඉවර කරන්න බැරි එකක් බවට පත් වෙනවා කියලා. කප්පම් පිචේ අඤ්ඤම භාසමාන. කල්පයක් තිස්සේ බුදුවරයෙක් සූදානම් වෙනවා අනිත් බුදුවරයා මනින්. නිවන්නම් වාසී කියන්නේ එයාගේ ස්වභාවය කියනවා කියන එකනේ. කියන්න සූදානම් වෙනවා. කප්පම් පිචේ අඤ්ඤම භාසමාන. වෙන මොකක්වත් කරන්න නැතුව කල්පයක් තිස්සේ අය කල්ප කියන්නේ ආයු කල්පය. යාගේ මුළු ජීවිත කාලෙම කියන එකයි කප්ප කියන්නේ. බුදුවරයා තමන්ගේ මුළු ජීවිත කාලයම කරන්නේ අනිත් බුදුවරයාගේ අනිත් බුදුවරයා මැනීම. යාගේ ಗುಣ නැත්නම් යාගේ తත්වයේ පැහැදිලි කිරීම. කීයේත කප්පෝ චිර දීග මන්තරේ. එයාගේ ජීවිත කාලය ගෙවිලා යන. මේ නමුත් බුදුවරයාගේ හැද හැබෑ ස්වභාවය මෙයාට අනිත් බුදුවරයාටත් කියන්න බැරුව යා. එතකොට එහෙමයි ඔය මැනිල්ල. අනිත් එක්කෙනාව තව කෙනෙක් මනින්න සූදානම් වුණාට ඇත්ත වශයෙන්ම අනිත් පුද්ගලයාට අනිත් දේ හරියටම මනින්න බෑ. ඒ තියා මේ කිලෝ රාත්තල් වලින් මනින මැනිලිවත් අපිට මනින්න බෑ හරියට. ඒවයි වුණත් අපි ඊයේ කතා කළා මනින්න පටන් ගන්නකොට අතට ගන්නකොට තියෙන දේ තරාදියට දානකොට වෙනස් වෙලා. තරාදියෙන් පාරිභෝගිකයට මල්ලට දානකොට ඒක තව වෙනස් වෙලා. ඉතින් කොහොමද මේක හරියට මනින්නේ? ඒක නිසා මේ මැනීම 100%ක් කරන්න බෑ. එතකොට අද අපේ අවධානය මේ අවමානයට හෝ සම්මානයට පාත්‍ර වීම කියන කාරණේ. අපේ ජීවිතේ අපිට ආසන්නයේ සිටින අපේ පෞලේ සමාජිකයෝ, ස්වාමි පුරුෂයා, භාර්යාව, අම්මා තාත්තා, අසල්වැසියා, සේවා ආයතනයේ යාළුවා මිත්‍රයා, සේවා ප්‍රදානියා, රටවැසියෝ, පුරවැසියෝ අපිව සම්මාන කරනවා, අවමානත් කරනවා. මොකද්ද මේ සම්මාන කරනවා කියන්නේ? හරියට මනිනවා කියන්නේ. ඇත්තටම අපේ තියෙන ගුණය ගුණයක් හැටියට කියනවා. අගුණය අගුණයක් හැටියට කියනවා. අන්න එතන සම්මානයක් තියෙනවා. අපි හිතන්නේ මේ සම්මාන කිව්වම ලෝකේ මේ ඔය තියෙන මොනවා හරි දේවල් වලට උපහාරයක් කිරීමට නේ. දැන් සම්මාන කියන්නේ ධර්මයේ සම්මාන අවමාන කියන්නේ ඒක නෙමෙයි. අපේ ධර්මයේ සම්මාන අවමාන කියන්නේ ඒක නෙමෙයි. සම්මාන කියන්නේ හරියට මැනීම. ඒ කියන්නේ හොඳ ගුණයක් තියෙනවා නම් ඒක හොඳ ගුණයක් හැටියටම කතා කිරීම, පිළිගැනීම, භාවිත කිරීම. නරක ගතියක් තියෙනවා නම් ඒක නරක ගතියක් හැටියටම පිළිගැනීම, භාවිත කිරීම. ඒකෙන් අයින් වීම. ඒක තමයි සම්මානය. අවමානය කියන්නේ
හොඳ ගුණය වහලා දැමීම නැත්නම් ඒක හොඳ නරකයි කියීම නරක හොඳයි කියීම ඒ එතකොට ඒ මැනිල්ල වැරදි ඒකට තමයි අවමාන පහත් ගණේ මැනීම සම්මාන කියන්නේ උසස් ගණේ මැනීම නිවැරදි මැනීම වැරදි මැනීම එතකොට ওই දෙකටම අපි ජීවිතේ ලක් වෙන්න පුළුවන් ඕවට ලක් වෙන්නේ රාජ්‍ය මට්ටමින් ජාත්‍යන්තර මට්ටමින් නෙමෙයි ගෙදරදී තමයි ඉස්සර වෙලාම සම්මානයි අවමානයි හම්බ වෙන්නේ මේ ළඟම ඉන්න එක්කෙනානේ අපිට සම්මාන දෙන්නේ අවමාන දෙන්නේ ගහකොළ පරිසරේ නෙමෙයිනේ සතා සිව්පාව නෙමෙයිනේ අපිත් එක්ක එකට ජීවත් වෙන අය අපි සම්මාන කර අපිව සම්මාන කරනවා අපිට අපේ තියෙන ගුණාංග ඒ විදිහටම මනිනවා සමහර වෙලාවට සමහර වෙලාවට අවමානත් කරනවා දැන් ඔන්න ඔතෙන්දි තමයි අපිට මේ මාන ගැටේට අපි අහුවෙන්නේ නැත්තම් මාන සංයෝජනය ප්‍රධාන වශයෙන් ඇති වෙන තැන උත. ඉතින් අපි තේරුම් ගන්න ඕන විදර්ශනාවෙන් අපි දකින්න ඕන මේ මැනීම කියන එක ස්වභාවිකයි. සමහර විට සම්මාන කරන්නත් පුළුවන් සමහර විට අවමාන කරන්නත් පුළුවන්. ඒ මොකද හේතුව? ඒක පටිච්ච සමුප්පන්නයක් හේතුඵල ධර්මතාවයක්. අර මනින එක්කෙනාට වැරද්ද පටවන්න අපි උත්සාහ කරන්න එපා. ඕනේ නැහැ. මෙහෙම මැන්න එක වැරදි. මෙහෙම කිව්ව එක වැරදි. එහෙම කියන්න වටින්නේ නැහැ. මම ගැන මෙච්චර දන්න මනුස්සයා මෙහෙම කිව්වා. ඒ එහෙම දෙයක් නැහැ. ඉතින් මෙච්චර දන්න මනුස්සයා දැන් හොඳටම දන්න මනුස්සයෝ ගත්තොත් කවුද? අපිට කියන්න වෙන්නේ ඉතින් ස්වාමි පුරුෂයා භාර්යාව ගැන හොඳටම දන්නවා. භාර්යාව ස්වාමි පුරුෂයා ගැන හොඳටම දන්නවා කියන්නේ ඔය දෙන්න මැන ගන්න වෙලාවල් දිහා බලන් ඉන්නකො කොහොමද වැඩේ කිය දෙන්න මනින හැටි නේ ඉතින් එතකොට අර මැනීමට භාජනය වෙන තැනත්තා දැන් මේ තමන්ගේ ස්වාමි පුරුෂයා තමන්ව මනිනො මොන මානද කරන්නේ සම්මාන කරන වෙලාවලුත් තියෙනවා අවමාන කරන වෙලාවලුත් තියෙනවා දැන් මේ තමන්ගේ භාර්යාව තමන්ව මනිනො මොන මැනිලිද සමහරට සම්මාන කරන හරියට මනිනවා සමහරට අවමාන කරන ඉතින් ඔය දෙකේදීම තාදී වෙන්න ඕන අපි ඒක එහෙම තමයි දැන් එයාගේ අවබෝධයේ වැටහීම තේරුම් ගැනීම අනුවනේ යා මනින්නේ එහෙමනේ ඒ වෙලාවේ තියෙන මනෝභාවය සමහර වෙලාවට බලපාන තරහෙන් ඉන්නකොට මනින්නේ කොහොමද I think ඔක්කොම අවමාන තමයි. ඔක්කොම මැනගෙන 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 යන්නේ අනිත් පැත්තට. හොඳයි අපි හිතුව මොකක් හරි කරගන්න ඕනකම තියෙනවා කියලා උදව්වක් ලබා ගන්න උපකාරයක් කරගන්න ඕන වුණාම කොහොමද මනින්නේ? ඒත් අවමානයක්මයි කරන්නේ. සම්මානයක් නෙමෙයි. ඉතින් නැතිවත් තියෙනවායි කියලා කියනවා ඊට පස්සේ. එහෙම තමයි මැනගෙන මැනගෙන යන්නේ. එතකොට අර මේ මැනීමට බලපෑවේ මොකද්ද? මනින්නාගේ ගති ලක්ෂණ. එයාගේ ස්වභාවය. ඉතින් අපි ඕක තේරුම් ගත්තනම් අපි දන්නවා ඉතින් කෝදුව ඔයාගෙන. කෝදුව ඔයා. මනින්නේ මාව. ඉතින් ඕක තේරුම් ගත්තනම් අපිට කිසි ගැටලුවක් නැහැ. අපිට අරයාගේ කෝදුව පේනවා. නා යාගේ කෝදුවේ හැටි මෙහෙමයි කෝදුවෙන් තමයි මේ අපිව මනින්නේ. ඉතින් ওই විදිහට පෞද්ගලිකත්වයේ මනින්නාගේ පෞද්ගලිකත්වයේ මැනීමට බලපාන. මැනීමට බලපාන. යාගේ රුචි අරුචිකම්, යාගේ දැනුම, යාගේ පළපුරුද්ද, යාගේ හැකියාව, යාගේ ඕමනාකම, ඉපාකම ඕවා බලපාන මැනිල්ලට. ඒක නිසා මේ සම්මාන කරන අය ලෝකේ බොහොම දුර්ලභයි. එහෙම කරනව නම් කරන්නේ සම්මාන කරන අය හැටියට අපේ දහමේ දහමට අනුව පෙන්වන්න පුළුවන් රාතන් වහන්සේලා විතරයි සම්මාන කරන්නේ. හරියට මනිනව නම් මනින්. නමුත් ඒ අයටත් අනිත් එක්කෙනාගේ ස්වභාවයේ ඒ අයගේ පැත්තෙන් ඒ අය දකින දේ හරියට කියනවා. හරි නම් හරි වැරදි නම් වැරදි. නමුත් සමහර විට ඒ අයටත් මැනිල්ල වරදින්න පුළුවන්. වරදිනවා කියලා කියන්නේ තමන්ගේ පැත්තෙන් වරද්ද ගන්නවා නෙමෙයි.
නමුත් අර මැනීමට ලක් වෙන පුද්ගලයාගේ ගතිය ගුණය ස්වභාවයේ හරියටම අනාවරණය කරගන්න බැරි වෙන්න පුළුවන්. මොකද අනාවරණ ඥානේ හැමෝටම නැහෙනේ. අනාවරණ ඥානේ අපි ඇති කරගන්න ඕන එකක් නේ. අනාවරණ ඥානේ තිබ්බොත් නේ ආවරණේ වෙලා නැත්තේ. නැත් ආවරණේ වෙලා තිබ්බොත් ආවරණේ වෙච්ච දේ මනින්න බැහැ නේද? ඉතින් ඒක නිසා අපිට රහතන් වහන්සේ කෙනෙක්ගෙන්වත් සම්මාන බලාපොරොත්තු වෙන්න බෑ. එහෙනම් පුතජන අයගෙන් සම්මාන බලාපොරොත්තු විය හැකිද? හරි මිනුමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඇයි අපි සම්මානත් අවමානත් එක්ක රණ්ඩු කරන්නේ? ඇයි අපි ඕවයින් හිත දෝෂ කරගන්නේ? අන්න අපිට මේ විදර්ශනාව නැති නිසා. මාන කියන දේ අපි හරියට දැක්කේ නැහැ. අපි හරියට දකින්නේ නැහැ. මොකද්ද මේ මාන? මොකද්ද මේ මැනිල්ල? මොකද්ද මේ සම්මාන? මොකද්ද මේ අවමාන? ඇයි මේ මාව ගැන මාව මෙච්චර දන්න මිනිස්සයා මාව අවමාන කරන්නේ? ඇයි මේ සම්මාන කරන්නේ? අන්න ඒක අවබෝධ කරගන්න. ඒක තමයි විපස්සනා. ඒක තමයි විදර්ශනා. ඉතින් සම්මානයට ලක්වීම අවමානයට ලක්වීම කියන දේ අපි ඉදින්ගක් ඊළඟට කතා කරන්න. මේ දෙකම හරි භයානකයි. අවමානයයි සම්මානයයි දෙකම භයානකයි. දැන් කෙනෙක් හිතන්න පුළුවන් සම්මානය භයානක වෙන්නේ ඇයි කියලා. අවමානය නම් භයානකයි කියලා කියන්න පුළුවන් කියලා සම්මානය භයානක වෙන්නේ. මේක ඉතාම වැදගත් කාරණයක්. සම්මානයට පාත්‍ර වෙන අවස්ථාවේ සම්මානයට බඳුන් වෙන පුද්ගලයා රාගානුසයට වැටෙන්න ඉඩ තියෙනවා. මේ සම්මානයට ලක් වෙනකොට. හයි මේ සම්මානයට ලක්වන්නේ පුතජන පුද්ගලයෙක් නම් ඔහු රාගානුසය වෙනවා. ඔහුගේ ඒ සම්මානයට ඇලෙනවා. සම්මානය ගැන ආඩම්බර වෙන, උද්දාම වෙන, උඩඟු වෙනවා සම්මානය ගැන. ඒකයි සම්මානය භයානක වෙන්නේ. රහතන් වහන්සේලාට මේක අවබෝධයේ තියෙන නැත්තන්ට සම්මානය භයානක නැහැ. එහෙත් සම්මානය භයානක වෙන්න පුළුවන්. ඒකෙන් බොහෝ අහිතකර තත්වයන් ඇති වෙනව ඔහු තුළ. මේ සම්මානය නිසා. මේකට අපේ පරණ කතාවක් තියෙනවා. අපේ සිංහල ජනවහරේ කපුටා සහ කේජු ගෑල්ල කියලා. ඕක නිකන් අපි ඉස්කෝලේ යන කාලේ අහලා තියෙන පුංචි කතාවක්. කපුටට වෙන්නේ උනේ මොකද්ද? කපුටට තියුණු වටිනාම දේ අතහැරුණා. ඇයි? අර නරියාගේ සම්මානයට අහු වුණා. නරියාගේ සම්මානයට අහු වුණා. ඒ සම්මානයට පාත්‍ර වෙන වෙලාවේ සිහිනුවණින් යුක්තව නොහිටියොත්, මේ විපස්සනාව නොතිබුණොත් අනිවාර්යෙන් අර සම්මානයට හසු වෙනවා. ඒ මැනිල්ලට හසු වෙනවා. හසු වෙලා තමන් මානයක්, සෙය්‍ය මානයක්, සදිස මානයක්, හීන මානයක් මොකක් හරි ඇති කරගන්න. අවමාන කරපුවාම හීනමානයක් ඇති කරගන්න. ඒ කියන්නේ අරකට අහු වුණා කියන එක. මාන ගැටේට හසු වුණා. මාන ගැටේට හසු වුණා. ඉතින් එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ඒකයි සම්මානයේ භයානක. අවමානයත් එහෙමයි. අවමාන කරපු ගමම්ම සිහිනුවණින් නොහිටියොත් ඒ අවස්ථාවේ එයා කුපිත වෙනවා. අවමාන කරනකොටනේ කුපිත වෙනවා, කෝප වෙනවා. දුක් වෙනවා, ලැජ්ජාවටපත් වෙනවා, ওই වගේ දේවල් වෙනවා. ඒකයි අම්මා අවමාන කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අපි අනිත් එක්කන සම්බන්ධයෙන් ඒක කරන්නේ නැහැ. නමුත් මේ කියන්නේ අපිව එතෙන්ට ලක් වෙනවා. අපි අවමානයට ලක් වෙද්දි අපි සිහිනුවණින් නොහිටියොත් එතනත් මාන ගැටේට හසු වෙනවා. අපේ වටිනාකම එතනින් නැතුව යනවා. අපි ක්ලේශයන්ට වසඟ වෙනෝ මේ මානෙ නිසා. මැනීමට බඳුන් වීමේදී
අපි අද කතා කරන්නේ මැනීමට බඳුන් වීම කියන කාරණේ. ඉතින් ඔය සම්මාන කරනවා. කොච්චරවත් බලන්න gedara සම්මානයි අවමානයි තමයි යන්නේ. තමන්ගේ සමීප සමාජිකයන්ගෙන් කොච්චරවත් ඔය දෙක ලැබෙන්නේ. ඕකට ඉතින් ඔය දෙකම ලනුවක් අපේ කියන්නේ අපේ සිංහල විහාරේ තියෙන ලනු කනවා කියලා. ලනු දෙනවා කියලා ඔය මාන දෙකම ලනු දීමක්. දීමක්. ඉතින් ඔය ලනුව කෑවොත් ඒ කියන්නේ ඒ ඒ මාන මානෙට හසු වුණොත්. ඉතින් එතන ඉඳලා තමන් මේ මාර්ගයෙන් පිටපයින්. ඒක නිසා සම්මානයට ලක් වෙන වෙලාවෙත් අවමානයට ලක් වෙන වෙලාවෙත් අපි භාවනාත්මක වෙන්න ඕන. මොකද්ද මේ භාවනාත්මක වෙනවා කියලා කියන්නේ? ගත භාවනාත්මක වෙනවා කියලා කියන්නේ සිහිනුවණින් යුක්ත වෙන්න ඕන. සිහිනුවණින් යුක්ත වෙන්න ඕන. තව කෙනෙක් සම්මාන කරනකොට හිතා ගන්න ඕන බොහොම භයානක අවස්ථාවකට මම පත් වෙලා ඉන්නේ. මේ සම්මානයට ලක් වෙන අවස්ථාව හරිම භයානක අවස්ථාවක්. හරි භයානක අවස්ථාවක්. මේ අර අපේ සරණංකර හාමුදුරු සංගරාජ හාමුදුරු ගැන අහලා ඇති සමහරට මේ ඇත. මෑත කාලේ ලංකාවේ ශාසනික පුනරුත්ථාපනයේට මූලික වුණු චරිතය. වැලිවිට සරණංකර සංගරාජ හාමුදුරු. ඉතින් සංගරාජ හාමුදුරුව කරපු මේ මෙහෙවර නිසා සංගරාජ හාමුදුරන්ට සංගරාජ තනතුරක් හම්බ වුණා නේ. ලංකාවේ එච්චරයි නේ සංගරාජ ඉතිහාසෙටම අපේ දන්න ඉතිහාසය තුල. ඉතින් සංඝ සමාජයේ ලොකුම සම්මානය කර අනිත් අය එකතු වෙලා ලැබුණු දවසේම ගිහිල්ලා කුටි ඇතුල් පැත්තේ කඩදාසියක් ඇලෙව්වා. උඩඟු නොව මහාන කියලා. කාටද මේ කිව්වේ? සංගරාජ හාමුදුරුව තමන්ටම කියාගත්තා. ඒක කුටි ඇතුල් පැත්තේ ඇලෙව්වේ. සංගරාජ තනතුරම මහා භයානක දෙයක් නේ උනේ. සම්මානයට පාත්‍ර වීම මහා භයානක දෙයක්. ඇයි? අරක වෙන්න ඉඩ තියෙන. මානේ උඩඟු වෙන්න ඉඩ තියෙන. එතකොට මොකද වෙන්නේ? ඉතින් ඉවරයි එතනින්. ධර්ම මාර්ගයෙන් පිටපෑන්න. එතන ඉඳලා ඉතින් උඩඟු කමෙන් තමයි යන්නේ. ඒක ලේසියට යට වුණොත් එතන ඉඳලා ඒකින් අපි දන්නවනේ සම්මාන. ඒක නිසා අපි සම්මානයට ලක් වෙනකොට භාවනාත්මක වෙන්න ඕන. සිහිනුවන උපද්ද ගන්න ඕන. මොකද්ද මේ වෙන්නේ? මොකද්ද මේ වෙන්නේ? මාව ඇගෙීමට ලක් වෙමින් පවතිනවා. කවුද මේ අගයන්නේ? තවත් කෙනෙක්. ඒ කෙනා කවුරු වුණත් ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ මිතුරෙක් හරි හතුරෙක් හරි තමන්ගේ ස්වාමි පුරුෂයා වේවා භාර්යාව වේවා තමන්ගේ ළමයි වේවා දරුවෝ වේවා අසල්වැසිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සේවා ආයතනෙන් කරන සම්මානයක් වෙන්න පුළුවන්. අපිට සේවා ආයතනවලින් සම්මාන හම්බ වෙනවනේ. මෙච්චර කාලයක් වැඩ කරා, මේ විදියට වැඩ කරා, හොඳට වැඩ කරා, කැප වුණා. ඔය එක එක දේවල් අල්ලලා දෙනවා සම්මාන. හරි භයානක අවස්ථාව. හරිම භයානක අවස්ථාව. ඒක නිසා භාවනාත්මක වෙන්න ඕන. දැන් මේ මාව ඇගෙීමට ලක් වෙමින් පවතින. ඇගෙීමට. මේ ඇගෙීම කරන්නේ ඒ ඒ අයට තේරෙන මට්ටමින්, ඒ අයට වැටහෙන මට්ටමින්. ඇත්තටම මම එහෙම කෙනෙක්ද කියලා බලන්න. අර බුදුරජාණන් වහන්සේ අපිට දුන්න අවවාදේ සූත්‍ර පිටකේ පටන් ගන්න එවැනි දෙයකින්. බ්‍රහ්මජාල සූත්‍රයේ නිදාන කතාවේදී. ඇත්තටම මම ඔය කරන සම්මානයට යෝග්‍ය කෙනෙක්ද? ඔය සම්මාන ඒක දන්නේ තමා. ඉතින් යෝග්‍ය නම් කමන්නේ නැහැ. මම ඔය විදිහේ සේවයක් කරලා තියෙනවා. කමන්නේ එහෙනම් ඉතින් ඒක ගැන උපේක්ෂා වෙලා නිකන් ඉන්න. උඩඟු වෙන්නේ නැහැ. ඒකයි අර සංගරාජ හාමුදුරුව අර විදිහට තමන්ට අවවාදයක් කරගත්ත. උඩඟු නොව මහන. සංගරාජ වුණානේ. දෙන්නේ රජුරුවන්ගේ අතින්නේ. ඊට පස්සේ එතෙන්දල ඉන්න සංඝ සමාජයේ සියලුම දෙනා
ප්‍රධානිය හැටියට සලකන්නේ යන්නේ සංගරාය. ඉතින් ගත්තේ නැහැ. අනිත් අය දුන්නට අතින් ගන්න නැති. හිතින් ගත්තේ නැහැ. දැන් අපි හිතින් නොගෙන ඉන්න පුළුවන් වෙන්න ඕන මේ සම්මානය. හරි භයානක දෙයක් සම්මානය. ඊළඟට අවමානයට ලක් වෙනවා. ওই විදිහටම. එතකොටත් භාවනාත්මක වෙනවා. සතිමත් වෙනවා. සිහිනුවන උපද්ද ගන්නවා. මොකද්ද මේ වෙන්නේ? මනිනු ලබනවා. මැනීමට ලක් වෙනවා මාව. ඉතින් එතෙන්දිත් භාවනාත්මක වෙනවා. අපි දැන් භාවනාත්මක වෙනවා කියන එක දන්නවා. සිහිනුවන උපද්ද ගන්න. ඇයි මේ විදිහට අවමානයට ලක් වෙන්නේ මාව? මේ අවමානයට හේතු වෙන කාරණා මා තුළ තියෙනවද? තියෙනවනම් තමන් ඒක අයින් කරගන්න. අරයත් එක රණ්ඩු වෙන්න යන්නේ නැහැ. මේ අවමාන කරන එක්කෙනා එක රණ්ඩු වෙන්න රණ්ඩු වෙලා වැඩ නැහැ. එතකොට ආයෙ කෙලෙස් හදාගන්න. පටිගානු සේවෙනෝ සමහරු. නේ මට අවමාන කරා කියලා ඕක ඉතින් ඔන්න පටිගානු සේ කරගන්න. අර හක්කේ ගල් තියන් ඉන්නවද හක්කේ පොල් තියන් ඉන්නවද කියලා මොකද්ද සිංහල කියමනක් තියෙනවා. අර අවමානය අපහාසයේ නින්දාව හක්කේ ඒ කියන්නේ මතක තියන් ඉන්නවා කියන එක. කියලා. ඉතින් මොකද වෙන්නේ? උපක්කලේශයක් හටගත්ත හිතේ. එතන ඉඳලා. සම්මානයනොත් ඒක වෙනවා. උඩඟු වුණා නම් එතන ඉඳලා ඉතින් උපක්කලේශයක් හදාගන්න. අවමාන කරපුවාම ද්වේෂයක් ඇති කරගත්තා නම් ඒත් උපක්කලේශයක් හදා. ඒකයි මෙහෙම මාන භයානක මාන ගැටේට හසු වෙනවා. සම්මාන ගැටේට හරි අවමාන ගැටේට හරි මොන මානෙට හරි හසු වෙනවා. හසු නොවෙන්න නම් භාවනාත්මක වෙන්න ඕන. අපි මේ විදිහට මාන කියන දේ අවබෝධ කරගෙන භාවනාත්මක වෙන්න ඕන. ඒකයි ස්වභාවය. ඉතින් ওই විදිහට අපි මේ මාන කියන මනෝභාවය මානසික තත්වය පිළිබඳවයි අද අපි ටිකක් අවධානය යොමු කළේ. ඊයේත් අපි මේ පිළිබඳව අවධානය යොමු කළා. ඉතින් මම හිතනවා මෙතෙන්දී අපිට ප්‍රතිපදාව දැන් කුමක්ද? ප්‍රතිපදාව හරි පහසුවෙන් නැත්නම් ප්‍රතිපදාව හරිම පැහැදිලිවම අපිට දැන් මෙතෙන්දි තේරෙනවා. මොකද්ද ප්‍රතිපදාව? පළවෙනි එක තමයි තමන් තව කෙනෙක්ව සම්මාන හෝ අවමාන නොකිරීම. සම්මාන නාය අනවමාන නාය. අර වැරදි විදිහට මැනීම මමත්වයේ පදනම් කරගෙන අනිකාගේ තියෙන හොඳ අඩු කිරීම වරද වැසීම මෙන්න මේවා අවමාන වැරදි ආකාරයේ මැනීම. එවැනි මැනීම් කිසිසේත් අපි නොකළ යුතුයි. ඒකයි මැනීම සාමාන්‍ය මාන කරන්නේ කියන එකේ අදහස. එතකොට අපි සම්මානයි කරන්නේ අවමාන කරන්නේ නැහැ. ඔන්න අපේ ප්‍රතිපදා. ඊළඟට අපිව ඔය දෙකට වාජනේ වෙනවා. අපිව සම්මානයට ලක් වෙනවා සමහර විට අවමානයට ලක් වෙනවා. එතනදි භාවනාත්මක වෙන්න ඕන. ඒකයි ප්‍රතිපදා. සිහිනුවණින් යුක්ත වෙන්න ඕන. නැත්තම් අපේ තියෙන වටිනාකම ගිලිහෙනවා. වටිනාකම ගිලිහෙනවා කියන්නේ සම්මානයේදි මානී පුද්ගලයෙක් වෙලා උඩඟු වෙලා ඒ වගේ කෙලෙස් හදා ගන්න පුළුවන්. නැත්තම් රාගානුසයට වැටෙනවා. අර සම්මානය කළ අය එක්ක ඇලෙනවා. විශේෂ පක්ෂපාතකම් ඇති වෙනවා. එහෙම නෙවෙන්නේ ඔය සමහරු සම්මාන කරන්නේ මේකට කපටිකමට. මිනිස්සුන්ට සම්මානයක් දෙන්නේ දැන් දන්නෝ එතන ඉඳලා මේ මාන ගැටේට මේ මිනිස්සයා අහු කරගාම අල්ල ගන්න පුළුවන්. ඇත්තටම අහු වෙනවා. එතන ඉඳලා අර සම්මානය කරපු මිනිස්සු කියන දේ කරන්න පටන් ගන්නවා. ඇයි රාගානුසය වෙලා? ඉතින් ඕක දන්න නිසා අර නරියගේ චරිතයේ තියෙන අය නරියගේ චරිතයේ තියෙන අය කරන්නේම ඉතින් නැති ඒවත් අල්ලලා සම්මාන කරන. ඒක ඉතින්
හරිම අසික්කිත අශිෂ්ට වැඩක්. හැබැයි ඕක අපේ සමාජයේ කෙරෙනවා. ඔය සම්මාන ජනාධිපති සම්මාන කියලා දෙනවා අපේ රටේ නම් මන් දන්නේ නැහැ අනිත් රටවල කොහොමද කියලා. හොඳට මාන කරන. ඉතින් අනේ අර මානෙට අර මිනිස්සු අහසු වෙනවා. එතන ඉඳලා අර සම්මානේ දීපු මිනිස්සයාගේ සමහර වෙලාවට බැලේක් වෙන. ගැත්තෙක් වෙනවා. ඒක අරගෙන. ඉතින් මේ සමහරු එහෙම වෙන්නේ නැහැ. සමහරු ඒක දන්නෝ ඉතින් ඔය එයා ඉතින් මට සම්මානේ කරේ ඇයි කියලා මන් දන්නවා මට ප්‍රශ්නයක් නැහැ කියලා ඒක උපේක්ෂාවෙන් පැත්තකට තියලා නිකන් තමන් මාන ගැටේට හසු වෙන්නේ. ඒතර ඒක නිසා අපි මේ භාවනාත්මක වෙනවා කියන්නේ මේක සම්මාන අවමාන කරත් ඒත් එහෙම අවමාන කිරිල්ලේදී තමයි හුඟක් මේ හුඟක් දෙන මාන ගැටේට හසු වෙන්නේ. තීන් තරහ වෙනවා ඉතින් වෛර කරගන්න කෝධ කරගන්න ඉතින් බැන අඬ ගහගන්න. මේ gedara dore තමයි මේ හුඟක් සම්මානයි අවමානයි වෙන්නේ. නිතරම ওই දෙක යනවා. හොඳට බලන්න නිතරම ওই දෙක යනවා. කැමති කෙව්වත් එක්ක සම්මාන එක්ක අවමාන. වාජනයක් හේදුවත් එක්ක සම්මාන නැත්තම් අවමාන. මිදුල පිහ දැම්මත් එක්ක සම්මාන එක්ක අවමාන. රෙදි හේදුවද එක්ක සම්මාන එක්ක අවමාන. කලින් ආවද වෙනදට වඩා එක්ක සම්මාන එක්ක අවමාන. පහු වෙලාවද එක්ක සම්මාන එක්ක අවමාන. ඉතින් අපේ ජීවිතේ තියෙන දෙයක්. හැබැයි ඔය සම්මාන අවමාන දෙකේදීම භාවනාත්මක වෙමු. එතකොට අපි ওই මාන ගැටේට හසු වෙන්නේ නැහැ. හොඳයි. මං හිතන්නේ මාන පිළිබඳව අපි කතා කළ යුතු දේවල් මගේ පැත්තෙන් ප්‍රමාණවත් කියලා මම හිතන. හොඳයි. අපි මේ මෙතෙන් සිට කාලය ඉතිරි කාලය අපේ සාකච්ඡා කාලය. ඉතින් අපි අපේ ධම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට අවකාශය තියෙනවා මෙතෙන් සිට මේ අපේ දහම් සාකච්ඡාවට යමක් එකතු කරන්න. ඒ වගේම අපැහැදිලි යමක් තියෙනවා නම් ඒක පැහැදිලි කරගන්න. විශේෂයෙන් මේට අදාළ ප්‍රතිපදාව තමයි අපිට හුඟක්ම වැදගත් වෙන්නේ. මම ඒක අන්තිම වශයෙන් ප්‍රතිපදාව පැහැදිලි කරේ. ප්‍රතිපදාව පැහැදිලි කරගන්න. ඒ වගේ මේ වයිම් යම් ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරගන්න අපි මෙතෙන් සිට අවකාශය සලසනවා. හොඳයි. ඒ සඳහා අවස්ථාව. එහෙමයි. අවසරයි පණ්ඩිතානි. මම මේ පණ්ඩිතානිගේ අර මුල් හඳුන්වා දීමට සම්බන්ධ කොටසක් මේ මම ප්‍රතිචාර දක්වපු විදියක් මේ මට බෙදා හදා ගන්න කැමතියි. මම එක අනිත් අයට ප්‍රයෝජනයක් වුණොතින් එහෙමයි එහෙමයි. ඒක හුඟක් වටිනවා. වුණොතින් ඒක වටීවි. එහෙම නැති වුණොතින් ඒක අත් කර ගන්න පුළුවන්. මේ මේ විශේෂයෙන් මේ රෝගී තත්ත්වය හදිසියේ පැන නැංගට පස්සේ මේ තත්ත්වය ඇති වුණේ. ඉතින් මගේ සහෝදර සහෝදරියෝ මේ තමයි කිව්වේ අනේ හාමුදුරුවනේ දැන් වඩින්නේ කොහොමද කියලා මගෙන් ඇහුවා. මම ඉන්නේ මේ ඇමරිකාව නිසා යලා හරියට දුක් වුණා. මම පොඩක් කැස්සත් ඒ මිනිස්සු හිතන්නේ දැන් හරි කියලා අන්තිම බය වෙලා පිරික් කියනවා ඒවා මේවා කරන. මේක කොච්චරද කියන මේක මහා කරදරයක් වගේ මට දැනුණා. මේක මේ වැරදි තැනකින් මේ මෙයාලා මේ ප්‍රවේශය ගන්න කියලා මං එයාලට සම්පූර්ණයෙන්ම දොස් කිව්වා. බෞද්ධයෝ හැටියට අපි මෙහෙමද මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කියලා මේ මම එයාලට කිව්වා. මේ මරණය කියන එක අලුත් දෙයක් නෙවෙයි, අමුතු දෙයක්ත් නෙවෙයි. ඔයාලා මේක දන්නේ නැතුව හිතන්නේ නැතුව හිටියේ ඒක වෙනම ප්‍රශ්නයක්. හැබැයි මේක මරණයත් දෙඩවීමත් මේක ස්වාභාවික සිද්ධියක්. මේකට කොයි මොහොතක හරි අපිට මුහුණ දෙන්න වෙනවා කියලා මම එයාලට බණ අහන්න පුරුදු කෙරෙව්වා. අපේ පන්තිහාගේ මේ බණ වලට සහෝදර සහෝදරිය සියලු දෙනාම සම්බන්ධ කරා. කරලා පන්තිහාගේ බණ දැන් එයාලා අහලා එයාලා හරි සතුටෙන් ඉන්නේ. එයාලා හුඟා මේ මට දැනෙනවා එයාලගේ තිවිචාර මහා ව්‍යාකූල ගති හැමින් අඩුවෙමින් යනවා. මම එයාලට කිව්වා මම මෙහෙදි මැරුණොත් මේ රෝගය වැළඳිලා කලබල වෙන්න එපා.
මේක මෙහෙදි කුච්චලා දාලා එකස් කළා දායි අපි මෙතෙන්දි කළ යුතු දේ තෝරගන්න ඕනේ මේ වගේ තත්වයකදී මේ කළ යුතු දේ සොයාගන්න එක තමයි අතිශයම දුෂ්කර මෙන්න මේ දේ ඔයාලා කරන්න අනිවාර්යයෙන්ම කියලා මම එයාලා දිරිගැන්නුවා ඒක තමයි මම මේ විපස්සනාව පඬිතුමාගේ දේශනේ මේ මේක ඇහිමෙන් මම ලබන ලොකුම ලාභය පඬිතුමාට ගොඩාක් පින් සිද්ධ වෙනවා ස්තුතියි පඬිතුමාට උතුම් අවබෝධයෙන්ම තමයි පඬිතුමා මේක අපිත් එක බෙදා හදාගන්න මේ අවට පිරිසත් මට සම්බන්ධ කරන්න අවස්ථාව ලැබුණත් මට පඬිතුමාගේ මේ ප්‍රමාණයේ ඉක්මලා යනවා කියන චෝදනාවේදී මමත් ප්‍රධාන වැරදි කරුවේ එහෙත් මම බලාපොරොත්තු වුණේ මේ සත්පුරුෂ සද්ධර්මය බෙදා හදා ගන්නවා හැර මේ නිමේෂයක් වූ ජීවිත කාලය තුළ මිනිස්සෙක් හැටියට අපිට කරන්න දෙයක් තියෙනවා කියලා කවුරු හරි තර්ක කරනවා නම් මම දකින්නේ ඒක හිස් මුලා වෙච්ච සම්පූර්ණම ප්‍රපංචයක් සම්පූර්ණම ප්‍රපංචයක් සම්පූර්ණම දෘෂ්ටියක් විතරයි එහෙම නැතුව යථාර්ථයක් ඒ ඇත්තේම නැහැ කියලා තමයි පඬිතුමා හිතන්නේ මං ඒ කාරණාව එතන නිමා කරනවා පඬිත් හාමුදුරුවෝ පැහැදිලි කරපු මාන කියන ඒ වචනය ඇතුළේ කොච්චර පඬිත් හාමුදුරුවෝ අපිට හරියට පැහැදිලි කරා ඒකෙදි මේ මාන අනුසය කියලා පඬිත් හාමුදුරනේ මාන අනුසය මේ කියලා මේ අනුසය ධර්මයක් හැටියට මේ මානය තියෙනවා ඉතින් අර පඬිත් හාමුදුරුවෝ පැහැදිලි කරා අර භාවනාවෙන් බලන්න කියලා ඇත්තටම මේ අනුසය මතනේ තියෙන මේ ඉතාම තියුණු නොපෙනී පවතින මේ මාන ස්වභාවය දකින්න අර තියුණු සතියක් සම්මා සතියක් සිහි නුවණ මේ තියුණු සතියතු ඒ වගේ ඒ තුල කොට නැගෙන විදර්ශනාවකුත් තිබිය යුතුයි නේද පංචානේ අවසරයි මුකුත් කිව්වනම් වැරදුනා නම් තමයි නෑ පුණහඳුරංගේ එකතු කිරීම අපිට හුඟක් වටිනවා පළවෙනි දේ තමයි මේ ඒක ගැන මට වචනයක් කියන්න අවසර දෙන්න මේ අර ඔබ වහන්සේ තමන්ගේ ඥාතිවරුන්ට දීපු මඟ පෙන්වීම ඒක හරිම වටිනවා මොකද අපි මේ සමහර වෙලාවට අර කිව්වා වගේ මේ ධර්මතා අවබෝධ කර නොගැනීම නිසා අපි යම් යම් පුද්ගලයෝ පවා උපාදාන කරගෙන ඉන්නවා ඒක නිසා ඒ දීපු මේ මඟ පෙන්වීම අත් වශයෙන්ම බාන්ස කිව්වා වගේ අපිට මේ ලෝකේ කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මොකද්ද කියලා ඇහුවොත් මේ දහම බෙදා හදාගන්න එක තමයි අත් වශයෙන්. ඒක එසේමයි. ඉතින් ඒක බොහොම වටින දෙයක්. ඉතින් දෙවෙනි කාරණේ ඒත් අපිට බාන්ස එකතු කර ඉතාම වැදගත් දෙයක් මාන අනුසය. අපි භාවනාත්මක නොවුනොත් අර අන්තිමට බාන්සික වගේ ගැඹුරු සතිය ඒ කියන්නේ ඒක පවත්වන්නේ අර අපිව සම්මානයට හෝ අවමානයට ලක් වෙන මොහොතේ ඔය සතිපට්ඨාන කියන වචනේ තියෙන්නේ අර සිහිය පවත්වා ගන්නවා කියන අදහස ඔය සතිපට්ඨාන දේශනාවේ බුදුරජාණන් වහන්සේ නිතරම යොදලා තියෙන්නේ වර්තමාන කාලික ක්‍රියා ඉංග්‍රීසියෙන් කිව්වොත් ප්‍රසන්ට් කන්ටිනියස් ක්‍රියා තියෙන්නේ ඒ කියන්නේ වර්තමානයේ මේක සිදු වෙද්දී සිහිනුවන පවත්වා ගැනීම. දැන් ඒක සරල අවස්ථාවේදී පටන් ගන්න ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති කියලා ඕක සතිය ආරම්භ කරන තැන හරි ලස්සනට කියන මේ ඒකත් ගච්ඡන්තෝනේ. ගච්ඡන්තෝ කියන්නේ ප්‍රසන් කන්ටිනියස්. මේ දැන් සිද්ධ වෙන මේක වෙන ගමන් වෙන අතරතුර විමින් පවතිද්දී ඒක ගැන සතිමත් වෙනවා. එතකොට ඔය ගැඹුරු තැනට ආවම දැන් මේ අවමානයට ලක් වෙමින් පවතින ලක් වෙනවා සම්මානයට ලක් වෙනවා එතකොට ඒ එතෙන්දි ගැඹුරු සතිය පවත්වනකොට අර මාන ගැටේට හසු නොවි ඉන්න පුළුවන් මානානුසය එහෙම දේවල් තියෙනවද කියලා ටිකක් හාරවුස්සලා බලන්නත් පුළුවන් කලින් සම්මානයටපත් වෙලා කලින් අවමානයටපත් වීම නිසා ඒව අනුසය වශයෙන් තියෙන්නත් පුළුවන් සමහර විට තියෙන්න පුළුවන් ඔය අනුසය කියන අවස්ථාව අපි පියවර දෙකකින් හඳුනගෙන ඉතන එකක් තමයි මේ වර්තමාන මොහොතේ ඒක අනුසය වෙනවා යටින් නිකන් මේක ඇති වෙනවා මේ සිදුවීම් ක්‍රියාවලිය. එතකොට අපි ඔබ වහන්සේ කිව්වා වගේ ගැඹුරු සතියෙන් හිටියොත් අර අනුසය වීම වෙනවනම් ඒත් දකින්න අනුසය නොවි තියාගන්න පුළුවන්. ඊළඟට
අපි ධර්ම මාර්ගයට එන්න කලින් මේ විදර්ශනාවට එන්න පෙර අපි සම්මානයට ලක් වෙලා අවමානයට ලක් වෙලා එයින් ඇති වෙච්ච තත්වයන් අනුසේ වශයෙන් තියෙන්න පුළුවන්. දැන් අපිට ඒකත් දකින්න පුළුවන්. ආ මේ අහවල් කාලේ අහවල් දේ නිසා මම සම්මානයට ලක් වුණා. අහවල් කාලේ අහවලාගෙන් අහවල් තැනදී අහවල් වටපිටාව තුළ මම අවමානයට ලක් වුණා. එතකොට ඒ පිළිබඳව කිසියම් දෙයක් හිතේ යට අනුසේ වශයෙන් තිබුණොත් ඒකත් දකින්න පුළුවන් අපිට. මේ 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 ඒ ඒ දැකීමමයි මේ විපස්සනා. ඉතින් ඒක නිසා මේකට අපේ පුණාහඳුරෝ යෝජනා කරන ගැඹුරු සතිය ඒක අත්‍යවශ්‍යමයි. පඬිතාන මේක අර උද්දම්භාගීය සංයෝජනයක් නේ නේද? එහෙමයි. හරි සියුම් එකක් නේ. මේක දැක ගන්න අමාරු එකක් ටිකක්. මොකද අපිව හරි ඉක්මනින් අහුවෙන්න පුළුවන් තැනක් මේක. හරි එහෙමයි. සමාජීය සාධාරණීකරණය කරනවා ඒක හැමතිස්සෙම. ඔව්. ඒක නිකන් අර අහුවෙන තැන අහු ඒ කියන්නේ අහුවෙන තැන අපිට පෙනෙන්නේ නැත්තේ ඒ සාධාරණීකරණය නිසානේ. එහෙමයි. ඒකට කොයිතරම්නම් සිහියකුත් විපස්සනාවකුත් අවශ්‍යද නේද පණ? එහෙමයි. එහෙමයි. අවසරයි පඬිතුමා. හොඳයි. උඩා ළමේ උනන්දු කරන්න හොඳ වැඩක් කරුවාම එහෙම සම්මාන කරනවා අපි. ඒකට වරදක් නැහැ නේ. නැත්නම් උඩා ළමේ වැරද්දක් කරුවාම ඒ කාර්ය ගස්සන්න ඒකත් අපි ඒකත් අපි සම්මාන ඒකත් අපි මනිනවා නේ. ඔව් ඒක හරි. ඒකේ තියෙන්නේ ඇත්ත වශයෙන්ම මේ අර පුද්ගලයා කරන යහපත තවදුරටත් ඔහු යහපතේ යෙදවීම සඳහා කරන උනන්දු කිරීම. ඔව් එතන අපි අර අවමානයක් සම්මානයක් කියන ඒ කියන්නේ අපි අර තණ්හාමාන දිට්ටි වලින් කරන වැඩක් නෙමෙයි. දැන් මෙයාව දැන් ඔන්න අපි කෙනෙක්ගේ හොඳක් දැකලා ඒ හොඳ අවංකවම හොඳයි කියලා ප්‍රකාශ කරලා ඔහුගේ හොඳ තවත් වැඩි කිරීමේ අර්ථයෙන් කරන මැනීම දහමට එකඟයි. ඒක දහමට එකඟයි. ඒක අපි කරන වැරද්දක් නෙමෙයි. ඊළඟට කෙනෙක්ගේ අඩුපාඩුවක් දැකලා ඒක ඇත්ත වශයෙන්ම අඩුපාඩුවක්. ඒක නිසා ඔහු ඒ අඩුපාඩුවෙන් මුදවා ගන්න ඕනයි කියන ඒ යහපත් අදහසින් අපි ඒ පිළිබඳව යම්කිසි මැනීමක් කරනවා. කරලා අපි ඒක මේක මෙහෙමයි මේක මේක මේ අඩුපාඩුව තියෙනවා මේක මේ දෝෂය තියෙනවා මේකෙන් මේ අයහපත සිද්ධ වෙනවා. ඒක නිසා මේක කරන්න එපා මේකෙන් මේ පව් සිද්ධ වෙනවා අකුසල් වෙනවා සමාජයට අයහපතක් වෙනවා ආදි වශයෙන් ඒක තක්සේරු කරලා නැත්නම් ඒ ක්‍රියාව මැනලා ඒ මැනීම එතෙන්දි දහමට එකඟයි. බුදුරජාණන් වහන්සේත් මේක කරානේ. බුදුරජාණන් වහන්සේත් ඔය දෙක කරා. කරේ මොකද? අර පුද්ගලයා පිළිබඳව වැරදි තක්සේරුවක් නෙමෙයි. ඒකයි ඒකනේ බුදුරජාණන් වහන්සේ සම්මාන කරන්න අවමාන කරන්න එපා කිව්වේ. දැන් මෙතන කරන්නේ අපි සම්මානේ තමයි. අර පුද්ගලයාගේ තියෙන හොඳ හැටියටම පෙන්නලා එහි තවදුරටත් එහි තවදුරටත් යෙදවීම සඳහා අපි කිසියම් ආකාරයක උපස්තම්භනයක් කරනවා. දිරිගැන්වීමක් කරනවා. උද්‍යෝගයක් ඇති කරනවා. ඒක සම්මානයි. ඊළඟට ඔහුගේ තියෙන අඩුපාඩුව අපි දැකලා තේරුම් අරගෙන ඒක අඩුපාඩුවක් නිසා ඒකෙන් ඔහුව වළක්වා ගැනීම සඳහා අපි ඒ අඩුපාඩුවක් බව පෙන්වා දෙනවා. එතකොට ඒකත් සම්මානයි. හරි මැනීමක් ඒක. දෙකම සම්මාන. එතකොට ඒ සම්මාන කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒකයි. සම්මානේ. හරි මැනීම, නිවැරදි මැනීම. එතකොට ඒකින් එක පැත්තකින් කරන්නේ අපි පුද්ගලයාගේ හොඳ වැඩි කරන්න, හොඳ තවදුරටත් ඇති කරගන්න ඔහුව උනන්දු කිරීම. අනිත් පැත්තෙන් ඔහුගේ අඩුපාඩුව සකස් කරගන්න ඔහුව උනන්දු කිරීමක්. අඩුපාඩුව පෙන්නලා දීලා එය නිවැරදි කරගන්න උනන්දු කිරීම. ඒ දෙකම හරි ඒක මෙතන අපි කියන අකුසල තත්ත්වයක් නෙමෙයි. අකුසල තත්ත්වයක් නෙමෙයි.
ඊළඟට අර ඒකයි බුදුරජාණන් වහන්සේ ඒකම අපිට ඒ කාරණේ වැදගත් වෙන්නේ දැන් කෙනෙක් අපේ ගුණයක් කියලා දෙනකොට අපිලා අපිලා අපිට කවුරු හරි කිව්වොත් අපිව ඔන්න ඔයාගේ මෙන්න මේ යහපත් දේ තියෙනවා කියලා අපි කරන්න ඕන බලන්න ඕන ඒ ඒ ගුණය මා ළඟ ඒ හොඳ දේ මා ළඟ තියෙනවාද අපි කරන්න ඕන ඒක වර්ධනය කරගන්න උත්සාහ කිරීමක් කරන්න ඕන ඊළඟට තව කවුරු හරි අපේ අඩුපාඩුවක් පෙන්වලා දීමක් ඒකත් අපිට කරන සම්මානයක්නේ එතකොට මේ ඒක බුදුරජාන් වහන්සේ උපමාවකින් කියනවා අර ධම්මපදයේ තියෙන ඔය ඇත්තන්ට මතක ඇති මේ මොනවාද නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්ජ දස්සින ඒ කියන්නේ අපේ අඩුපාඩුවක් පෙන්නල දෙන කෙනා අපිට නිදානයක් පෙන්නන කෙනෙක් වගේ කියලා. නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්ජ දස්සින වරද අඩුපාඩුව දෝෂය පෙන්නලා දීම ඒක අපිට කරන සම්මානයක් නිදානයක් පෙන්නලා දීමක් වගේ. එතනින්දලා අපි බලන්න ඕන මේ අඩුපාඩුව මා ළඟ තියෙනවා මේක පෙන්නපු එක කොච්චර දෙයක්. මම මේක හදා ගන්නවා. ඒ පැත්තටයි අපි යන්නේ කුසලේ පැත්තට. හොඳ හිතින්. ඒක කරනවානේ. ඉතින් ඒක සමහර විට මොන හරි හේතුවකින් අපි දන්නේ කොහොම හරි අපේ අඩුපාඩුව කවුරු හරි පෙන්නලා දුන්නොත් අපි ඒක එතනින්දලා අපේ පැත්ත යන්නේ අර විදිහට. ඒක නිසා මේ හොඳ විදිහට පෙන්නා දීමත් නරක විදිහට පෙන්නා දීමත් සම්මාන. ඒක ආර්ය ප්‍රතිපදාවට එකඟයි. ඇහෙනවා. පළවෙනිම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙපළට කාර්යයට ප්‍රකාශ කිරීම ගැන මම අද මේ බාලත් එක්ක මගේ ජීවිතයේ අත්දැකීම් ගණනාවක් තියෙන ප්‍රධාන වශයෙන් මුල්ම මහාන කාරණේ මගේ ජීවිතේ මම ගොඩාක් මේ සමහර දේවල් නිසා පසුබෑම් වලට ලක් වෙච්ච කෙනෙක්. ඒ අවස්ථාවේදී මම දකිනවා ඒ අත්දැකීම් ඉතා වැදගත් නේද අපේ මේ මාන ගතිය කියන්නේ මැනීම හොඳට අපිට අවබෝධ කරගන්න. හැබැයි ඒක සමහර අය ඒකෙන් අගතියට යනවා, සමහර අය ජීවිතේ රැකියාවකින් හෝ ආර්ථික මේ වශයෙන් හෝ තමන් කරපු ව්‍යාපාරික මේ වශයෙන් වැටීමකින් සමහර අය ගොඩෙන්නේ නැහැ. ඒක සමහර අය දකින්නේ තමන්ගේ තියෙන අවාසනාව, එහෙම නැත්නම් කේන්ද්‍රයේ ප්‍රතිඵල යනාදී වශයෙන් දැකලා මේ මැනගෙන ඒ පැත්තෙන් බැලලා මේ ජීවිතේ තවත් අගතියට යන මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. නමුත් මගේ ජීවිතේ හොඳම අත්දැකීමට හොඳම කල්යාණ මිත්‍රය වුණේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ, කහගල සාරානන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ හැමතිස්සෙම මගේ ජීවිතේ හැම ප්‍රශ්නයකදීම මට එහෙම හොඳ උද්‍යෝගයක් දුන්න. අනිත් එක උන්වහන්සේ මට කියපු දෙයක් තමයි කවදාවත් උන්වහන්සේ උදව් කරේ නැහැ, පාර පෙන්නන. ඒ කියන්නේ ඔයා පාර හොයාගන්න ඕන, මම මේ වැරදි පෙන්නනවා කියන්නේ. මම හිතන්නේ මේ අත්දැකීම ඉතා වැදගත් යෝගීන්ට. ඒකයි මම මේ අවස්ථාව ප්‍රකාශ කරේ. ඊළඟට ඒක මට හොඳ අත්දැකීමක් කියලා මගේ ජීවිතේ ගොඩනගා ගන්න මට හැකියාව ලැබුණා. ඒ වගේම තව මේ කියපි අර අපේ අනිත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරපු පෞලයේ බොහොම උමනාවෙන් මේ ධර්මයට යොමු කර ගැනීම. ඒක ඉතා වැදගත් ලෙස ස්වාමීන් වහන්සේ අපිත් උත්සාහ කරමින් ඉන්නවා. නමුත් අපි දකිනවා ඒක සමහර වෙලාවට ඒ අයට වාසනාවකුත් සහ ඌමනාවකුත් නැත්නම් මේ ධර්මයේ සමහර අය මේක ධර්ම මාර්ගයට එන්නේ නැහැ කියලා. ඒක නිසා අපි ඒ පිළිබඳව අපේ සහෝදරයෝ දෙමව්පියෝ නෑදෑයෝ පිළිබඳව අපි කනගාටු වෙන්නේ නැහැ. නමුත් අපි උත්සාහය අත්හැරලා නැහැ. ඔවුන් වෙනුවෙන් යම් උත්සාහයක ධර්මමින් ඉන්නවා. මේ කාරණාව මම අත්දැකීම් මේ ළඟට අන්තිම අත්දැකීම මේ අද ඊයෝන දෙයක්. මම මේ දවස්වල සේවකයෝ දෙතුන් දෙනෙක් යොදවගෙන මේ මම දැනට නැවතිලා ඉන්න සදාන් මැදුරේ අපේ ගෞරවනීය කාගල සෝරණන්ද ස්වාමීන් වහන්සේ සදාන් මැදුරේ නැවතිලා ඉන්නේ. ඒකේ පොඩි පොඩි මේ වගා කටයුතු ආරම්භ කරන්න උත්සාහ කරනවා. එතකොට ඒ අය මට කියන දේවල් තමයි මම තේ සාමාන්‍ය වෘත්ත කෙනෙක් කෑම බීම දෙනවා, උයලා දෙනවා, තේක දෙනවා, තේක වෙලාවට බිස්කට් එකක් දෙනවා, මුදල් උනත් සමහර වෙලාවට ඒගොල්ලෝ මහන්සියලා වැඩ කරොත් වැඩිපුර දෙනවා. මේ ඔක්කොමත් එක්ක ඒ අය මාව මනිනවා. එතකොට
මට හිතෙනවා ඒ අය මනින්නේ ඒ අයගේ ඒ කියන්නේ පෞද්ගලික සහ වාසිය සහ ඒගොල්ලන්ට ලැබෙන ප්‍රතිලාභත් එක්ක කියලා මේ මාණය මට හොදට නැග ගන්න හැකි වුණා. සහ ඒ වගේම මම ඒ අවස්ථාවේදී මේ මාණය සමහර වෙලාවට මමම පෞද්ගලිකව පුහුණු කරලා බැලුවා. සමහර දවස්වලට අය කිසිම සංග්‍රහයකින් තොරව ඒ අයට ඒ කියන්නේ අඩු සංග්‍රහවලින් කරන ඒගොල්ලෝ සමහර වෙලාවට එහෙම ලොකු වෙනසක් දක්වන්නේ නැහැ. එතකොට සමහර වෙලාවට අපේ වෙනස් වීමත් එක්ක තමයි මේ මාණය අපට අපව හැරිලා එන්නේ කියලා මට හිතෙනවා. මම හිතන්නේ මේ කාරණා ඔක්කොම උභහන්සේ දැකලා යම් පිළිතුරක් අපිට දෙන්න තියෙනව නම් උපදේශයක් දෙන්න තියෙනව නම් ඒක අපිට පෙන්වලා දෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ස්වාමිනවහන්සේ තිබුණ ඇතුළු මේ එතකොට ඔතන මම හිතන්නේ තම තම අත්දැකීම් වැදගත් වෙනවා. අපි මාන කියන සංයෝජනයේ දිහා ගැඹුරින් බලන්න උත්සාහ කරනවා. එතකොට ඒක අපි දන්නවා දැන් භාවනා යෝගින් වුණාම ඒ අවබෝධය තුලින් අපි අපි තුලට එබී බැලීමක් කරන්නේ. එතකොට අපි මානයට ලක් වෙන අවස්ථාවල අර විදියට සිහිනුවන පැවැත්වීම අපි අනිත් එක්කෙනා මනින්නේ කොහොමද මේ දේවල් ස්වභාවික දේවල් ඒව තුල සිහිනුවනින් පැවතෙන්නේ නැත්නම් භාවනාත්මක වීම ගැඹුරු සතිය පැවැත්වීම කියන කාරණේ තියාගත්තම ඔය වගේ අපිට මේක හොඳට දකින්න පුළුවන්. අනිත් එක්කෙනා මේ මනින්නේ ඇයි මේ විදිහට අගේ කරන්නේ ඇයි උසස් විදිහට හෝ පහත් විදිහට ඒවට ඉතින් හේතු තියෙනවා. ඒ හේතුව ගැනත් අපි උපේක්ෂා වෙනවා. අපි සමහර විට අවමානයක් කළත් අපි ඒක ගැන උපේක්ෂා වෙනවා. මොකද අවමානයත් හේතුඵල ධර්මතාවයට අනුකූලයි. ඒ කියන්නේ දැන් කෙනෙක් අපි ගැන අවමානයක් කළොත් ඒ කියන්නේ අනිසි විදිහට මැනීමක් කළොත් ඒක පටිච්ච සමුප්පන්න හේතුඵල ධමයට එකඟයි. ඒක එකඟයි කියන්නේ ඔහුගේ දැනුම අනුව ඔහු මනිනවා. එහෙම නැත්නම් ඔහුගේ තියෙන අර ඔහුගේ තියෙන රුචිකත්වය ඔහුගේ තියෙන මනාප අමනාප ස්වභාවය අනුව මැනීම කෙරෙනවා. එතකොට ඒක අර හේතුවයි ඵලයයි අතර සම්බන්ධය අපි දකිනවා. දැන් අවමාන කිරීමත් හේතුඵල ධර්මතාවයක්. සම්මාන කිරීමත් හේතුඵල ධර්මතාවයක්. ඒක නිසා අපිට මේ දෙකේදීම උපේක්ෂා වෙන්න පුළුවන්. මේ තැනැත්තා මෙහෙම කිව්වේ මම හොඳට සංග්‍රහ කරනකොට උදව් උපකාර කරනකොට මිල මුදල් දෙනකොට සමහර විට එයා පෙරලා දක්වන ප්‍රතිචාරයේ තියෙන්නේ ඔහුගේ මැනීම. ඒක වෙනස් වෙනකොට වෙනස් වෙන්නත් පුළුවන්. එතකොට ඒක හේතුඵල ධර්මතාවයේ ඇතුළේ අපි දකින. මේක මෙහෙමයි වෙන්නේ කියලා. ඉතින් ඔය විදිහට අපි මේ මානය හොඳින් අවබෝධ කරගත්තම අපිට අපි තුලින්ම මේක දකින්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟට මේ මෙතන තව කාරණයක් කිව්වා අපේ පුණහාමුදුරුව තමන්ගේ ඥාතීන් මේ දහමට යොමු කරා කියලා. ඉතින් ඒක හුඟක් හොඳ දෙයක්. අපිත් හැමෝම උත්සාහ කරනවා ඒක. නමුත් ඒක මේ සමහර විට සාර්ථක වෙන්න පුළුවන්, සමහර විට අසාර්ථක වෙන්නත් පුළුවන්. නමුත් ඒක අපිට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. සාර්ථක වුණත් අපි උපේක්ෂායි, අසාර්ථක වුණත් උපේක්ෂායි. නමුත් අපේ උත්සාහය තියෙනවා අනිත් එක්කෙනාව මේකට යොමු කරගන්න, ධර්ම මාර්ගයට යොමු කරගන්න. ඒ කියයි ඔය කතා කරන්නේ සහලේ ඥාතීන් පිළිබඳවනේ. ඉතින් අපි දැන් ඔය ඥාති නොඥාති කියන කාරණේ අතහැරලා, ඒ කියන්නේ ඥාති සහ ඥාති නොවන කියන සීමාව පන්නලා ගිහිල්ලා කවුරු වෙනුවෙන් වුණත් මේ දහම අවබෝධ කරලා දෙන්න අපි උත්සාහ කරනවා. කවර හෝ මිනිස්සෙක් එයා අපේ ඥාති වෙන්නත් පුළුවන්, ඒ කියන්නේ සහලේ ඥාතියෙක් නොවෙන්නත් පුළුවන්, සහලේ ඥාතියෙක් නොවෙන්නත් පුළුවන්. ඒකයි තියෙන්නේ. අපිට අපි කවුරු වෙනුවෙන් නමුත් අපිට අවස්ථාව තියෙනවා නම් තව කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරලා දෙන්න අපි ඒක උත්සාහ කරමු. කාටද ධර්මය අවශ්‍ය ඒ සඳහා අපි උත්සාහ කරමු. ඒකයි සුදුසු. ඉතින් අපි හුඟක්ම මේ මාන ගැටය අපි මේ විදිහට මේ මානය කියන එක මෙච්චර ගැඹුරට විශ්ලේෂණය කරන්නේ නැත්නම් මේක විපස්සනා කරන්නේ මේක ගැඹුරින් දකින්නේ මේ මාන ගැටයට හසු නොවීම සඳහා.
ඒ මාන සංයෝජනේ ඇති නොවෙන්න මානානුසය දකින්න දැකලා ඒ මානානුසය අයින් කරගන්න ඒ සඳහායි අපි මේක කරන්නේ ඉතින් මං හිතනවා අපිට මේක කරන්න පුළුවන් මේ මානය විශේෂයෙන් තමන්ගේ ඇතුළතින් මේක දැකීම මොනවා හරි තමන් මානී තත්වයන් හදාගෙන තියෙනවා නම් අපි අර කලින් කතා කර රූප අරූප ධර්ම ඇසුරෙන් තමයි මානේ හදාගන්නේ අපි දැනට හදාගෙන තියෙනවා නම් දැන් උදාහරණයක් හැටියට රූප ධර්ම අපි ළඟ තියෙන රූප කාය ඊළඟට අපි ළඟ තියෙන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු මිල මුදල් යාන වාහන ගේ දොර ඉඩ කඩන් තනතුරු තාන්න මාන්න මේ වගේ වංගක් වැටෙන රූප ධර්ම පැත්ත ඊළඟට අපේ දැනුගත්කම් අපේ සිල්වත් ගුණවත්කම් අපේ හැකියාවල් දක්ෂතාවල් අපිට තියෙන භූමිකා තියෙන නොයෙක් විදිහේ දේවල් අරූප ධර්ම ඒවා ඇසුරෙන් මාන හැදෙන්න පුළුවන් අපි තුලම වෙන කෙනෙක් සම්මාන නොකලත් වෙන කෙනෙක් අවමාන නොකලත් අපි සමහර වෙලට අපි ළඟ තියෙන දේවල් ඇසුරු කරගෙන මාන ගැටේට හසු වෙන්න පුළුවන් හීනමාන සෙය්‍යමාන සදිසමාන වශයෙන් ඉතින් අර ඔය මතක් කළා වගේ චන්සිරි මාත්මය මතක් කළා වගේ සමහර විට ජීවිතේ සිදුවෙන පසුබැසීම් කඩාවැටීම් අනිත්‍යය තක්සේරු කරනවා නැත්නම් අනිත්‍යය ඒව අවමානයට ලක් කරනවා හරියට මනින්නේ නැතුව ඒව ගැන නොයෙක් දේවල් කියන අපි එතෙන්දි මාන ගැටේට හසු වුණොත් අපි ඒවයින් සිත්තිත්ත පීඩා හදාගෙන පසුබෑම් ඇති කරගෙන අපි ගැන අවමාන ඇති කරගෙන අර කිව්වාගේ සමහර විට සමහර අය ඉන්න මද්ද්‍රව්‍ය වලට පවා යොමු වෙන අය අර මොකද අර අනිකා කරන මැනීම අනිත් එක්කිනා කරන මානය එයා අපිව මැන්නා ඒ මාන ගැටේට හසු වුණා දැන් ඕක මේ ඔය මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච අයගේ අපි දකින එකක් ඒ මට අහවලා මෙහෙම කිව්වා දැන් අන්තිමට සිය දිවි හානි කර ගන්න අවස්ථාවත් අපි දකිනවා මේ මාන ගැටේට හසු වෙලා දැන් අහවලා මට මෙහෙම කිව්වා මෙහෙම වගේ කෙනෙක් මෙහෙම කෙනෙක් මම ඒත් මට මෙහෙම කිව්වා නැත්තම් ඒ කියන්නේ අර අනිත් එක්කෙනා අර අවමානය කරලා තියෙන හරියට මැනලා නැහැ. ඉතින් ඕක අවමානයක් ධර්මතාවයක් කියලා අවබෝධ කරගත්තේ නැති කෙනා එතනින් පීඩාවටපත් වෙනවා. මට ඉඳලා වැඩක් නැහැ. මට මෙහෙම කිව්වා. මම මෙහෙම කෙනෙක්. ඒත් මට මෙහෙම කරා මෙහෙම කිව්වා ආදී වශයෙන් කියලා ඒකෙන් අර ඉතාලම භයානක නරක තත්ත්වයන්ට පවා යන අය ඉන්නවා. ඒක ඇත්ත. තමන්ගේ ජීවිතේ ඇති වෙන තත්වයන් ජයග්‍රහණයන් හෝ පසුබෑ වලදී ඒ විදිහට මේ ඒ මාන ගැටේට අනිත් අය ඒ ජයග්‍රහණයන් හෝ පසුබෑම් මනිනවා මැනලා මිනුම් ඵලයකුත් අපිටම දෙනවා අපි ඕකට හසු වෙනවා සමහර වෙලාවට හසු වුණොත් අර දේ වෙනවා ඒකයි ඔය මාන ගැටේ ස්වභාවය ඉතින් ඒක නිසා අපි සම්මාන කරත් අවමාන කරත් අපි එතෙන්දි භාවනාත්මක වෙලා අපි ගැඹුරු සතිය පවත්වලා අපි මේ වෙලාවේදී උත්සාහ කරනවා මේ මාන ගැටේට හසු නොවේ. ඒකයි අපේ ක්‍රමය, ඒකයි ආර්ය ප්‍රතිපදාව. මේ
කවුරු හරි කුච්චලේ කිසි නිර්මාණය කරලා නා එතකොට මේ ඉස්සක් මේ ඉතල යනවා ඉතින් ඔයාලා දෙකක් දෙයක් අපි කොහොමද මේ උපේක්ෂාවෙන් බලනවා කියන දැරීමක් කරන්නේ අපි ආවද ඔව් ඒක වැදගත් කාරණයක් දැන් අපි අනාවරණය කරගත්තොත් මෙතන මේකයි කාරණේ කියලා මේක පුද්ගලෙක් විසින් කළා මේක හේතුව පුද්ගලෙක් කියලා ඔතන තියෙනවා මේ ඊටාම වැදගත් සීමාවල් දෙකක් අපි ධර්මයේ සීමාව සහ යුක්තිය සහ ධර්මයේ කියලා දෙකක් තියෙනවා අපි ඔය අහන්නේ අපි මේ මහත්මේත් දහන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ද මට අඳුන ගන්න අමාරුයි මේ ප්‍රශ්නේ අහුව මහත්මයාද ඉතින් මහත්මේත්ද හරි ඔව් ඉතින් මේ මහත්මයා ආපු කාරණේට මම අපිට අනාවරණය වෙනවා මේක පුද්ගල ක්‍රියාකාරකමක් කියලා. අපි හිතමු එහෙම කියලා මේ කොරෝනා වෛරසයේ පුද්ගල ක්‍රියාකාරකමක් කියලා. එතකොට දැන් අපිට ඒක පුද්ගලයේගේ වැරද්දකින් හෝ මේක වෙලා තියෙනවා නම් අපිට පළවෙනි දේ තමයි අපි අපේ පැත්තෙන් මේකට ක්ලේශයක් හදාගන්න නැතිවීම. අපි මේ පුද්ගලයන්ට වෛර කිරීම තරහ වීම ඔවුන්ව විනාශ කරන්න උත්සාහ කිරීම වගේ දෙයකට ගියොත් අපේ පැත්තෙන් පළවෙනි පියවරේම අපි පරාද වෙලා තියෙනවා. අපි කෙලෙස් වලට වැටිලා තරහ වෛර කෝ දමනාප වලට වැටිලා අපි රණ්ඩු සරුවල් වලට යන පැත්තට වැටෙනවා. ඒ කියන්නේ ඕනනම් යුද්ධයක් අවුලවන්න පුළුවන් නේ දැන් ඔය තත්ත්වයේ යටතේ ඇමරිකාව එහෙම නිකන් අර ඇඳීමකට වගේ සූදානම් වෙනවා. මේක ඇතුලේ එවැනි දේශසහගත දේවල් මතු කරන්න උත්සාහ කරනවා චීනය සම්බන්ධ කරගෙන. අපි හිතමු මේක චීනය හිතාමතාම කර වැරද්දක් කියලා උදාහරණයක් හැටියට අපි තාම ඒකට සාක්ෂි නැහැ. ඒකට තොරතුරු නැහැ තාම. අපි නිකන් මේ සාකච්ඡාවට එහෙම උපකල්පනයක් ගමු. එහෙත් අපේ ආර්ය ප්‍රතිපදාව වන්නේ මේක අනාවරණය කරගත්ත අපි දැන්. මෙයා තමයි මේක කෙරුවේ මේ වැරද්ද හිතාමතා කළා කියලා. ආර්ය ප්‍රතිපදාවේදී අපි ඒ හිතාමතා වැරද්දක් කරත් ඒ පුද්ගලයා සම්බන්ධයෙන් අපි දේශයක් වෛරයක් ඇති කරගන්නේ නැහැ. ඇති කරගත්ත ගමන්ම අපි පරාද වෙලා එතන. මොකද අපි ක්ලේශයටපත් වෙලා. අපි බලනවා සමහර අවස්ථාවල අපි ධර්මයේ සීමාවෙන් නතර වෙනවා. ධර්මයේ සීමාව කියලා කියන්නේ අපි ක්ලේශයටපත් නොවි ඔහු කළ වැරදේ වැරද්ද එහි විපාකය විඳින්න ඔහුට ඉඩ දීලා අපි එතනින් නතර වෙනවා. ඒක තමයි ධර්මයේ සීමාව කියලා කියන්නේ. තවත් එකක් තියෙන යුක්තිය කියලා එකක්. යුක්තියේ සීමාවට ඒක ටිකක් හරි භයානක තැනක්. එතන ධර්මයේ සීමාවෙන් නතර වුණොත් අපි බේරිලා. අපි තරහ නැහැ, අමනාප නැහැ, වෛර නැහැ, ක්‍රෝධ නැහැ. අපි මේ රෝගයෙන් කෙසේ හෝ වැළකීලා කටයුතු කරනවා. රෝගේ ඇති කරපු පුද්ගලයාට හේතුඵල ධර්මානුකූල ඌට කර්මයේ විපාකය ඌට උරුමයි කියලා අපි දන්නවා. ඒක ඌට ඉඩ දීලා අපි මෙතනින් ගැලවෙනවා. අපි මිදෙනවා. තමයි අපි ඒකෙදි මරණයටපත් වෙන්න උනත් පුළුවන්. නමුත් ඒක ගැන අපි උපේක්ෂායි. ඒක යම්කිසි පුද්ගලයෙක්ගේ වැරද්දෙන් කරන දෙයක් කියලා. ඒක ධර්මයේ සීමාව ධර්මයේ සීමාවේ නතර වෙන්න බොහෝ දෙනෙකුට අමාරුයි. යුක්තියේ සීමාව එතනින් එහාට තියෙන යුක්තිය ඉෂ්ට කරගන්න ඕන කියන තැනට අපි යනවා. එතකොට අපි වරද කර පුද්ගලයාට දඬුවම් පැමිණවීම කියන ක්‍රියාවලියට අපි එළඹෙනවා. එතෙන්දී නම් ටිකක් අමාරු වෙනවා. එතෙන්දී අපි ඒ පුද්ගලයා වෙනුවෙන් ඉතින් නඩු මාර්ගයට බහින්න ඕන, ඌට දඬුවම් පමුණවන්න ඕන. ඉතින් එවැනි බරපතල ප්‍රශ්න ගොඩකට වැටෙනවා. ඒ යුක්තියේ ක්‍රියාවලිය ඇතුලේ බොහෝ දුක්, බොහෝ කෙලෙස්, බොහෝ ප්‍රශ්න, බොහෝ ගැටලු ඇති වෙනවා. ඉතින් අපි බුද්ධිමත්ව තීරණය කරන්න වෙනවා. පුද්ගලයෙක් වරදක් කරපුවාම අපි ධර්මයේ සීමාව තුළ නතර වෙනවද නැත්නම් යුක්තියේ සීමා ඒ පියවරටත් යනවද කියලා. සමහර විට කෙනෙක් තර්ක කරන්න පුළුවන් අපි ධර්මයේ සීමාවේ නතර වුණොත්
යුක්තිය ඉෂ්ට නොකළොත් ඔහුට නිසි දඬුවමක් නොදුන්නොත් ඔහු මේ වරද නැවත කරනවා කිය. ඒක නිසා අපි යුක්තියට යන්න ඕන දඬුවමක් දෙන්න ඕන කියන තැනට එන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඒක අපේ ආර්ය ප්‍රතිපදාවේ ඇතුලේ නැති එකක්. ඒක තමයි ටිකක් ගැටලුව. මම මේකට තව උදාහරණයක් කියන්නම්. මේ ඊයේ මට අපේ යෝගියෙක් කතා කරලා කියපු කාරණේ. දැන් මේ දවස්වල ලංකාවේ අර රජයේ මුදල් බෙදනවානේ දේශපාලඥයෝ මේ අර නැතිබැරි අමාරුකම් ඇති වෙලා තියෙන තත්ත්වයේ යට ඉතින් මේ මේ යෝගියා ඒ මුදල් ගන්න වැඩි උනන්දුවක් නැහැ. හැබැයි එයාට දැනිලා තියෙනවා සමෘද්ධියට සම්බන්ධ නිලධාරීන් දෙන්න එකතු වෙලා මෙයාගේ මුදල් මෙයාගේ නම දාලා අරගෙන කියලා. එවැනි වංචනික ක්‍රියා කරන්න පුළුවන් නේ ওই නිලධාරීන්ට කරන ක්‍රම තියෙනවනේ. එතකොට මෙයා මගෙන් ඇහුවේ මොකද්ද? දැන් මේක දැන් වැරද්දක් කරලා බව අනාවරණය වුණා. අපි තුම මේක අනාවරණය වුණා කියලා. නමුත් දැනට එයාට හැංගිලා විතරයි තියෙන්නේ. ඒක නිසා ඒක ගැන අදහසක් මේ අහන්නේ. එතකොට මේකේ තියෙන ධර්මයේ සීමාව සහ යුක්තියේ සීමාව කියලා දෙකක්. ධර්මයේ සීමාව වන්නේ ඒ අයට අපි දන්වන්න ඕන ඔබ මේ වැරද්ද කළා. වැරද්ද කළ බව මා දන්නවා. එතකොට මේ වරද කිරීමේ එහි ඵලය ඔබ සතුයි. ඒ කියන්නේ කර්මයේ කර්මඵලය ඔබ සතුයි. ඒක එයා පිළිගනීද නැද්ද කියන එක වෙනම කාරණයක්. මේ කර්මයේ ඵලය ඔබ සතුයි. මා මේකෙන් ක්ලේශයක් හදාගන්නේ නැහැ. මම වෛරකාරයෙක්, මම තරහකාරයෙක් බවට පත් වෙන්නේ නැහැ. මම මේකෙන් මිදෙනවා. මම විමුක්තිය ලබනවා. එහෙත් ඔබ වරදක් කරා. ඒ අපිට පෙන්නලා දෙන්න පුළුවන්. ඔබට මෙහි කර්මඵලය ඔබ කර වරදේ ආදීනවේ ඔබට විඳින්න වෙනවා. කර්මඵලය පෙන්නා දීමෙන් අපි නතර වෙනවා. ඒක තමයි ධර්මයේ සීමාව. හැබැයි තව කෙනෙක් කියන්න පුළුවන් ඔය වංචාව ඔය මිනිස්සු දිගටම කරන්න පුළුවන්. ඔය වගේ ඕවා ගැන වැඩි උනන්දුවක් නැති අය ගෙනම් දාලා මේ විදිහට මේක ගන්න පුළුවන්. ඒක නිසා යුක්තිය ඉෂ්ට කරන්න ඕන. මේගොල්ලොන්ට දඬුවමක් දෙන්න ඕන කියලා කියන්න පුළුවන්. ඒක සාමාන්‍ය ලෝකේ ඉදිරිපත් වෙන කාරණේ. එතකොට මොකද කරන්නේ? එතකොට මෙයාට සිද්ධ වෙනවා අර වැරදි කර අය වෙනුවෙන් යුක්තිය පසඳ දීමේ ක්‍රියාවලියට ඇතුල් වෙන. ඇතුල් වෙලා ඔහුට අදාළ දඬුවම් දීම කරන්න සිද්ධ වෙනවා. ඔහුගේ වරද ලෝකයට අනාවරණය කරලා ඔහුට දඬුවම් දෙන්න සිද්ධ වෙනවා. ඒ ක්‍රියාවලියට බහින්න සිද්ධ වෙනවා. හැබැයි ඒ ක්‍රියාවලිය ටිකක් ලේසි නෑ. ධර්මයේ සීමාවෙන් නතර වුණා වගේ ලේසි නෑ. නඩු පවරන්න වෙනවා, පැමිණිලි කරන්න වෙනවා, නීතිඥයෝ අල්ලන්න වෙනවා, නඩු ගාස්තු ගෙවන්න වෙනවා. ඊළඟට තව තරහකාරයෝ වෛරකාරයෝ කොච්චර ඇතිවෙයිද දන්නේ නෑ. මේ දෙන්න විතරක් නෙවෙයි වෙන්න පුළුවන්. ඊළඟට තරහ වෛරකාරයෝ වෙන්නේ මේගොල්ලන්ගේ හිතවත් අය. ඔක්කොම තරහ වෛරකාරයෝ ඇති වෙන්න පුළුවන්. ප්‍රශ්නේ ඊට වඩා දිග ගැහෙන්න පුළුවන්. ඒ අර යුක්තිය ඉෂ්ට කිරීමේ ක්‍රියාවලිය ඇතුළට අපි බැස්ස නිසා. එතකොට අපේ ප්‍රතිපදාව, ওই මහත්මයා මගෙන් ඇහුවේ මේක අනාවරණය වුණොත් අපේ ප්‍රතිපදාව මොකද්ද කියලා. ප්‍රතිපදාවේ තියෙන සීමා දෙකක්. එකක් ධර්මයේ සීමාව, අනික යුක්තියේ සීමාව. අපේ ආර්ය ප්‍රතිපදාවේ හැටියට නම් අපි ධර්මයේ සීමාව තුල නතර වෙනවා. හැබැයි ඒකට බොහෝ දෙනෙක් සාමාන්‍ය ලෝකයා එකඟ නැහැ. එකඟ නැහැ. මේ කොරෝනා වෛරසයේ ඇති කරේ චීනය නම් චීනයේ දැනටමත් එහි කර්මඵල භුක්ති විඳලානේ තියෙන්නේ. දැන් අපි තවදුරටත් චීනයට දඬුවම් කළ යුතුද? දඬුවම් කළ යුතුද කියන ප්‍රශ්නේ එනවා. ඒ කියන්නේ දඬුවම් කළ යුතුයි කියන තැනට එන්නේ යුක්තියේ සීමාව ඉෂ්ට කර මේ වැරද්ද නිසා ලෝකයේ මෙච්චර දැනටමත් ලක්ෂ දෙකක් මැරිලා තියෙනවා. කවුද ඒකට වග කියන්නේ? එහෙනම් ඔන්න එතෙන්ට එනවා කෙනෙක්. එතෙන්ට ආපුවම නම් වැඩේ අමාරුයි. ලෝක යුද්ධයකට හැරෙන්න ඉඩ තියෙනවා. බරපතල වෙන්න ඉඩ තියෙනවා. සම්බාධක පනවන්න ඉඩ තියෙනවා.
නොයෙක් ප්‍රශ්න ඇති වෙන්නේ ඉතින් දැනටමත් එහෙම එවැනි මානසික තත්ත්වයන් වර්ධනය කරමින් ඉන්නව සමහර අය ඒ වගේ තියෙන ඒක නිසා බුදුදහමේ පෙන්වන්නේ නිතරම ධර්මයේ සීමාව සෝබා දහමේ සීමාව තුල අපි නතර වෙනවා නතර වෙලවා කර්මයේ ඵලය භුක්ති විඳින්න කර්මයේ කරන්නාට ඉඩ තියෙනවා අපි හැබැයි දැනුවත් කරන ඔබ මේ වරද්ද කරලා තියෙනවා කියලා ඔබ මේ වරද කරලා තියෙනවා දැන් ඔබට මෙහි ඵල භුක්ති විඳින්න වෙනවා කියලා එච්චරයි ඉතින් යුක්තියේ සීමාවට යනවා නම් ටිකක් වැඩේ අමාරු වෙනවා ප්‍රශ්නේ බරපතල වෙනවා සමහර විට තව කෙලෙස් තව දුක් ගොඩක් මේකට එකතු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔහොමයි මේ යමක් අනාවරණය වුණාම පුද්ගලයෙක් වරදක් කළා කියලා අනාවරණය වුණොත් අපේ ක්‍රියාමාර්ගය ඔහොමයි. බුදුරජාණන් වහන්සේ උඟාක්ම ධර්මයේ සීමාවේ නතර වෙනවා. ඕක තමයි මට ප්‍රතිපදාව ගැන කියන්න තියෙන දේ. ඒ මහත්මයාට තව මොන හරි ඊගෙන තියෙනවද යමක් කියන්නේ? අවසරයි අපේ හැඳුරුනේ ඔබ වහන්සේ කියපුයි යුක්තියයි ධර්මයයි අතර මේ අරිලා ඒක අපි ඉතාම ලස්සනට පැහැදිලි වුණා අපේ හැඳුරුනේ මම අහලා කියවලා තියෙන දෙයක් තමයි අපේ ලංකාවේ තමයි මුල්ම මිනිස් අභය භූමිය තිබිලා තියෙන්නේ නාවියනේ ආරණ්‍ය සේනාසනේ ඔව් ඒක තිබිලා තියෙන්නේ මිනි මරුවන් පුනරුත්ථාපනය කරන්න රහතන් වහන්සේලාට සලකමින් මේක මේ අදහන්න බැරි දෙයක් ලෝකෙ කොහෙවත් වෙලාත් නැතුව ඇති මිනි මරුවන්ව දානවා රහතන් වහන්සේලාට අපි උපස්ථාන කරන්න ඒින්ම ඔවුන්ව සුවපත් කරන්න අර ඔබ වහන්සේ කියපු යුක්තිය කසින්දලන්ඩ ඇති මුලදී නමුත් දෙවෙනි කතාවේදී ධර්මයේ සීමාවන් තුළට ගුලන්ව දාලා යහපත් වෙන්න ඇති ඒ කාණ්ඩේ ඕනනම් රජුරවන්ට තිබුණනේ මේගොල්ලන්ව මරලා දාන්නනේ. ඒ කියන්නේ මේ දැන් මරණීය දණ්ඩනය දෙන්න තිබුණනේ දැන් මේගොල්ලෝ මිනි මරුවනේ. එතකොට ඔය ඒ ප්‍රදේශය මේ භික්ෂුන් වහන්සේලා වාසය කර ප්‍රදේශය. එතකොට මේගොල්ලෝ ඒ ප්‍රදේශයට යවනවා එතනින් පිට වෙන්න රජුරව තහනම් කරලා තියෙනවා. ඒක ඇතුළේ ඉඳගෙන එතකොට දැන් අන්තිමට දැම්මේ යුක්තිය පසින්දලුවත් දණ්ඩණයට ගියේ නැතුව ආපහු ධර්මයේ සීමාවට ඇතුල් කෙරුවානේ. එහෙමයි. ඔව්. ඒක තමයි උනේ. හිතන්නේ ඒක ඒක තමයි මේ ආරි ප්‍රතිපදාව යුක්තිය සහ ධර්මය හොඳට අපි ඒක සීමාවල් දෙක හොඳට තේරුම් කරගත්තොත් සමහර අයට ඕක පැහැදිලි මදේ තින් මේ හොඳට තේරුම් කරගත්තොත් අපිට හුඟක් පහසුයි. කණ්ඩිතානේ මේ ඒකට පොඩි අදහසක් එකතු කරන්න මේ දැන් අඟුලිමාල කතා ප්‍රවෘත්තිය මේ ධර්මයේ සීමාව බුදුරජාණන් වහන්සේ ගොඩ නැගූ තැනක්නේ. එහෙමයි. එතකොට එතන පුදුම ලස්සනට බුදුරජාණන් වහන්සේගේ අර ඔබ වහන්සේ පැහැදිලි කරනවා වගේ අර විශ්ව සාධාරණ ඒ ඒ ඒ විනය ඒ ශික්ෂණය තුලට අනුගත කරලා එතන ලොකු ආරක්ෂාවක් ලබා දෙනවා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ සීමාව තුළ ඇතරම ලොකු කල්යාණ මිත්‍ර පසුබිමක් තුළ පමණමයි මේ ධර්මයේ සීමාව කියන එක පනව ගන්න වෙන්නේ නැත්තම් මිනිස්සු ස්වභාවයෙන් යුක්තියේ සීමාවට තමයි යන්නේ නේද අපි හැමයි හැමයි කල්යාණ මිත්‍ර සමාජයක් ඇතුලේ තමයි ඇත්තටම මේ ධර්මයේ සීමාව වළංගු වෙන්නේ සහ ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍ය පුනාඳුරු කියනවා වගේ සාමාන්‍ය තුල නිතරම යුක්තියේ පැත්තට තමයි යන්නේ. ඉතින් ඒක හරි. ඉතින් කොහොම නමුත් කල්යාණ මිත්‍රත්වයේ වර්ධනය කරොත් අනිත් අය ධර්මයේ සීමාව ඇතුළට ගන්න පුළුවන්. එතකොට දැන් කල්යාණ මිත්‍රවරු යුක්තිය ඉෂ්ට කරගන්න යන්නේ නැහැ. නිතරම
ධර්මයේ සීමාව තුල ඒගොල්ලෝ වැඩ කරන්නෙත් එහෙමයි අනිත් එක්කෙනාව හසුරවා ගන්න බලන්නේ ධර්මයේ සීමාව තුල යුක්තිය ඉෂ්ට කරගන්න යන්නේ නැහැ එහෙම ගියොත් එහෙම මේ ඒ ඒක ලොකු ගැටලුවක් ඒක ඒකේ තියෙන දුක ඒකේ තියෙන ප්‍රශ්නේ දන්නවා ඉතින් මං හිතන්නේ ඔය ඒ සිද්ධියේදී අපේ පුණාමුදුර ඉදිරිපත් කර ඒ අඟුලිමාල සිද්ධියේදී කොසල් රජුරුවත් ගියා සේනාවක් අරගෙන එයා ගියේ යුක්තිය ඉෂ්ට කරන්න බුදුරජාණන් වහන්සේ ඊට කලින් ධර්මයේ සීමාවට අරගෙන ඉතින් බලන්න සිද්ධ වෙච්ච යහපත යුක්තිය ඉෂ්ට වුණා නම් මොකද වෙන්නේ එහෙනම් අඟුලිමාල රහතන් වහන්සේ කෙනෙක් අපිට හම්බ වෙන්නේ නැහැ යුක්තිය ඉෂ්ට කරාන කොසලජ රෝගියා ඒ වෙනකොටත් මේ යුක්තිය ඉෂ්ට කරන්න ඒ හැබැයි ඊට කලින් බුදුරජාණන් වහන්සේ වැඩම කරලා තිබුණා ඉතින් ඔය යුක්තියේ සහ ධර්මයේ සීමාවන් වල තියෙන ස්වභාවය උක අඟුලිමාල මහරහතන් වහන්සේට කර්ම විපාකය කියන එක ඉක්මවල ගියේ නැහැ නමුත් උන්වහන්සේ නව කර්ම උපදවමින් ඒකේ අභ්‍යන්තරයට ගියලා අර අනුසය තත්ත්වයෙන් ඇති කරන ගැටලුකාරී තත්ත්වයට ගියේ නැහැ එතකොට අර කල්යාණ මිත්‍ර ඇතුළයි කර්ම විපාකයේ ඉක්මවා නොයනයි කියන ධර්මතා සියල්ලම එකතු කරගත්තාම අපේ හාමුදුරුව පැහැදිලි කරපු ධර්මය සීමාව හැටියට ගැනීම ඉතාම උසස් කියන්නේ බුදුවරයන් වහන්සේලා විසින් අනුදැන වදාළ ක්‍රමයක් කල්‍යාණ මිත්‍රයන් විසින් වර්ණනා කරනු ලබන අසුරු කරනු ලබන දෙයක් නේද පංචානේ අවස්ථර එහෙම හොඳයි මං හිතනවා අද අපේ සදහම් හමුවට අපි සියලු දෙනා එකතු වෙලා ගත කරන කාලය මීට වැඩිය ගන්න බැරි වේවි අපි නියමිත කාලය අරගෙන තියෙනවා. ඉතින් අපි මේ දවස්වල අපේ තේමාව විපස්සනා විදර්ශනා මේකේ ගැඹුරින්ම මේව අවබෝධ කර ගැනීම ඉතින් මූලික වශයෙන්ම විශ්ව ආචාර ධර්ම පද්ධතිය සහ විශ්ව යථාර්ථය අවබෝධ කර ගැනීම කියලා අපි මේ විපස්සනාවේ ක්ෂේත්‍රය අපි ඉතාම හොඳට පැහැදිලි කරගත්තා. ඉතින් දැන් අපි මේ විශ්ව යථාර්ථය තමයි තේරුම් ගනිමින් ඉන්නේ. විශ්ව ආචාර ධර්ම පද්ධතිය තමයි මේ තේරුම් ගනිමින් ඉන්නේ. ඒක අවබෝධ කරගත්ත කෙනාට පුළුවන් ඒක පිළිගන්න, ඒකට අනුගත වෙන්න පුළුවන්. ඒ විශ්ව ආචාර ධර්ම පද්ධතිය අවබෝධ කරගෙන පිළි අරගෙන ඒකට අනුගත වෙලා ඉන්න. ඒ වගේම විශ්ව යථාර්ථය අවබෝධ කරගෙන ඒක පිළි අරගෙන ඒකට අනුගත වෙලා ඉන්න කෙනාට තමයි අපි මේ රහතන් වහන්සේ කියලා කියන්නේ. එතෙන්ට එන්නයි මේ මඟ හදාගන්නේ. එතෙන්ට එන්නයි මේ උත්සාහ කරන්නේ. අපි හැමෝටම එතෙන්ට එන්න පුළුවන්. බැරි කමක් නැහැ. ඉතින් ඒ සඳහා දරන ප්‍රයත්නය සාමූහික උත්සාහයක් අපි මේ කරන්නේ කල්යාණ මිත්‍ර පිරිසක් හැටියට එකතු වෙලා. හොඳයි එහෙමනම් අදත් අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් තාක්ෂණයේ හරහා මාධ්‍ය හරහා මෙසේ අපි එකතු වෙලා මේ කර අපේ උතුම් සදහම් හමුව අපි මෙසේ නිමා කරනවා. වෙනද වගේම මේ යහපත් කාර්යයට සම්බන්ධ වුණු අපේ ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා අපේ ගිහි පින්නතුන් අපි හැම දෙනාටම මේ අවබෝධ කරගත්තා වූ උතුම් ධර්මය මේ ධර්ම මාර්ගය හොඳට එලිපෙහෙලි කරගෙන ඉතා පහසුවෙන් ඉතා ඉක්මනින් මේ විශ්ව ආචාර ධර්ම පද්ධතිය විශ්ව යථාර්ථය අවබෝධ කරගෙන අපි මේවා නොදැනීම අනවබෝධය නිසා ඇති කරගත්තා වූ යම්කිසි ගැටලු තිබේන ඒවා දුරු කරගෙන තතතාවටපත් වුණු යථා ස්වභාවය තේරුම් අරන් ඒ තුල ජීවත් වෙන පුද්ගලයෝ බවට ඒ කියන්නේ ආර්යයන් බවටපත් වෙන්නට අපි හැම දිනාටම හැකියාව තිබෙනවා. ඒ සඳහා උත්සාහ කරමු වීර්ය කරමු කියන සාමූහික ප්‍රයත්නය ධර්මු කියන යෝජනාව ඒ අදිෂ්ඨානය යෝජනාව කරනවා. ඒ අදිෂ්ඨානය අපි හැමෝම ඇති කරගමු. ඒ වගේම අර කල්යාණ මිත්‍රත්වයෙන් අපි අනිත් අයටත් පුළු පුළුවන් විදිහට මේ මග මේ ආලෝකය අපි ලබා දෙමු. ඒකත් බොහෝම වටිනා දෙයක්. ඉතින් ඒ කාරණේත් මතක් කරමින් අද අපේ සදහම් හමුව මෙසේ නිමා කරනවා. මේ කාර්යයට සහ සම්බන්ධ වුණු සියලුම දෙනාට මේ උතුම් ධර්මාවබෝධය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන
මේ ජීවිතයේදීම නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිසම උපනිශ්‍රේ වේවා උපකාරී වේවා හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සුපත්‍යවා හැම දිනාටම තෙරුවන් සරණයි